other මේ කෝප් කමිටු විමර්ශනය ආරම්භ කිරීමට අපි සූදානම් වන්නේ මේ සඳහා සහභාගී වෙන ගරු කාර්ක සභික මන්ත්‍රීතුමන්ලා අපි ඉතා ගෞරවයෙන් පිළිගන්නවා ඒ වගේම මුලින්ම මේ සඳහා සහභාගී වෙන විදුලි මණ්ඩලයට සම්බන්ධ අමාත්‍යංශයේ ලේකම්තුමා අපෙන් එක්ස්කියුස් එකක් ඉල්ලලා තියෙනවා එතුමා ලිපියකින් දැනුම් දීලා තියෙනවා එතුමා මේ අවස්ථාවේ මේ දෙන IMF සංවිධානයේ කරන සාකච්ඡාවකට සහභාගී වීමට තිබෙන නිසා එහි සමාජිකයන් නැත්නම් නියෝජිතයන් ලංකාවට පැමිණ සිටිනවා ඔවුන් සමග සාකච්ඡාවක් 2022 හයවැනි මාස 21 වෙනි දින 2:45 ඉඳලා 4:15 දක්වා පැවැත්වෙන බැවින් එතුමාට අද සාකච්ඡාවෙන් එක්ස්කියුස් කරන්න කියලා අපි ඒක පිළිගන්නවා ඒ අනුව ඒ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු මේ සඳහා සහභාගී වෙනවා කියලා දැනුම් දීලා තියෙනවා ඒ නිසා මුලින්ම තමුන් නාන්සලා මේ ගරු සභාවට තමුන් නාන්සලා හඳුන්වා දෙන්න ඔබතුමා අතිරේක ලේකම්තුමා ඉස්සලාම් නමයි තනතුරයි මම ඩීපී වික්‍රමසිංහ අතිරේක ලේකම් විදුලි බල අමාත්‍යංශය රංජිත් සේපාල සභාපති සුමිත් බලශක්ති අධිකාරී සුබ මධ්‍යහනක් නලින්ද ඊළඟකෝන් සභාපති විදුලි බල මණ්ඩලය මයිස්කේ මලවිසූරිය ප්‍රධාන මුල්ධාරී විදුලි බල අමාත්‍යංශය රොහන්ත අබේසේකර ඇක්ටිං ජෙනරල් මැනේජර් CEB මම SS යാനി ප්‍රධාන ගණක අධිකාරී විදුලි බලහ බලශක්ති අමාත්‍යංශය මම ටීකේ ලියනගේ මුදල් කළමනාකරු ලංකා විදුලි බල මණ්ඩලය මම මහේෂ් අබේසේකර අධ්‍යක්ෂ මණ්ඩල සමාජික මම රූබන් වික්‍රමාරච්චි අධ්‍යක්ෂ මණ්ඩල සමාජික අරුවන් මේපුර අධ්‍යක්ෂ මණ්ඩල සමාජික බණ්ඩාරක නියෝජිත නයිමුදීන් CEB බෝඩ් මෙම්බර් මම සුගත් ධර්මකීර්ති අතිරේක ලේකම් විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය මම ජානකලුත්ගේ අතිරේක සාමාන්‍ය අධිකාරී බෙදාහැරීම් අංශ 3 මම රොහාන් සෙනවිරත්න අතිරේක සාමාන්‍ය අධිකාරී බෙදාහැරීම් අංශ 4 සෙනජිත් දසනායක අතිරේක සාමාන්‍ය අධිකාරී වත්කම් කළමනාකරණ Andrew Navmani, Additional General Manager, Generation Division. Pradeep Gunasekara, Tapabala, Niyoj Samanadhikari. UKL Chula Kirti, Niyoj Samanadhikari, Tapabala, Patman Kalamanagarna, Yantrika. Mama Nihal Veeratna, Niyoj Samanadhikari, Ayatanika Kramopaya Saha, Niyamana Samalta. Jude Palita Pereira, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පිරිස් මම සමන් නලහකෝන් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පද්ධතිපාල සුනිල් සෝමතිලක අතිරේක සාමාන්‍ය අධිකාරී ව්‍යාපෘති අමල් පෙරේරා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සුනිත්‍ය බලශක්ති මිලදී ගැනීම මම පාලිත හෙන්දේවා අතිරේක සාමාන්‍ය අධිකාරී සම්ප්‍රේෂණ මම GW වජිරප්‍රියන්ත නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී එනර්ජ් පර්චස් මම නාමල් හේවගේ සාමාන්‍ය අධිකාරී ලංකා ගලංගර සමග I am Ram Jukubeeralingam chief engineer transmission planning වජිර විජේකෝන් ප්‍රධාන ඉංජිනේරු ජනන සැලසුම් විදුලිබල මණ්ඩලය ගීතිකා හෙට්ටිආරච්චි deputy chief internal auditor අචිනි වික්‍රමරත්න වැඩ බලන ප්‍රධාන නීති නිලධාරී හරිද තව ඉන්නවද නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ආයතනික ක්‍රමෝපාසහ කාර්යක්‍රම ප්‍රවර්ධන නෑ තමන්නාසේ නම ඕන වර්ණකසුදිය මල්රාජ් ප්‍රනාන්දු මම සෝදේ මේ සඳහා අපි 2018-19 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය ගන්න ඊට පෙර ප්‍රකාශයක් කළ යුතුව තියෙනවා විශේෂයෙන්ම පසුගිය 6 වෙනි මාස 10 වෙනි දින පැවති විදුලි බල මණ්ඩලය හා සම්බන්ධ කෝප් විමර්ශනයේදී ඇතිවෙච්ච ප්‍රශ්නකුත් මත අපි මූලික වශයෙන්ම මෙහි කරන ප්‍රකාශවල නිවැරදි බව සහ සත්‍ය බව ඔබ වෙතම පවරන වගකීමක් ලෙස ඒ අනුව ඔබේ අසම් පත්‍රයේ එක දැනුම් දීලා තියෙනවා මෙහි ප්‍රතිඥාවක් ලෙස ඔබ අසංකරලා තියෙන එක ඔබ දැනගැනීම සඳහා මම කියන්නේ
मे परीक्षण यदि माँ विसंग इदिपत्कन प्रकाश सत्य भवत् संपूर्ण शक्त भवत् सत्य किसुवाक नवन भवत् उभे नम संधान्य मम बौद्धे हिंदु भक्ति इस्लामांति वशेन मेन गंभीरता पूर्वक सत्य लेस प्रकाशकोट प्रतिज्ञा देमिकियन प्रतिज्ञाव एक्कतमाय ओब असंकरन्ने इति ए निसा अय पारिमेंतु संप्रदाय अतुले निवेरदी सह सत्य प्रकाश किरीम अवश्य निसा मेय मतु मतक करे एक एक दनुन दीमक लेस ओबट मुलिन्म मतक करनवा देवनुव हाय 2022 हायवेनी मास 10 वेनी दिन पैवती मीट पेर विद्युत बल मंडल हा संबंध को विमर्शने दी अभी विघनकाधिपति वार्ताव संपूर्ण वशे साकाचाक्रीम नुहक्यूना यही इतुरु कोटस अद साकाचाव संधा गनुलाभाने के देवनी निवेदने तुंगिनी निवेदने यदिन एक अन्य देदास विशिदे के हायवेनी मास दहावेनी दिन पैवती विमर्शने दी इवाकट सिटी विद्युत बल मंडल सभापति एम एम सी फर्नांडो फर्डिनांडो महता विसिन सिधुकरण लद प्रकाशया समाजे तुल साकाचावट लक्कुना ये प्रकाशे संबंधव एतुमा विसिन कोप कामिटु अमतला देदास विसिदेके हायवेनी मास 11 वेनी दिन लबा देन लद इल्लीमक तिबेनवा एम इल्लीम अपी अद उदे एक यान्नी अद पेरवरु 11 ट पैवति विशेष रस्वीमकदी सलका बेलुवा एहि तीरणय अणुव अभी यतुमाव विनमम खेंदवान्न तीरने करला तीयनवा मे मासे विसी तुंग्वेनिदा पेरवरु एकोलहाट हिटपु सभापति एमसीसी फर्डिनांडो महताव मे सभावट खेंदवला यतुमागे लिपिय संबंधव सिदुकरन अभ्यांतरिक साकच्छावक विमर्शनयक लेस करला एइन पशुव एम इल्लीम संबंधव कोप कमिटुवेत पार्लिमेंतुवे पदनम इदिरिपत् करन्न बलापोरोत्तु वेनवा ओबे दैनगैनीम पिनिस ए संधा ओब सहभागी विय युतु नहे नमुत् ओबट दैनगैनीम संधा ए प्रकाश कले ए मूलिक निवेदन वलिन पशु अपि केलिन्म मम गरु मंत्रीतुमालगे अवधानय यमु करनवा 14 वेनी पिटुवट विघनकाधिपति वार्तावे अंक 4 कारक सभावे अवधाने यमुयुतु वर्तमान तत्व कियन कोटसे सिट अद साकच्छाव इदिरियट गेन याम संधा सभावत्तुमा समा वेन्न ईट कलिन एदा कमिट्टुवेदी अर अंबिलिपिटिय पावर प्लांट एक संबंध ओबतुमा एम किसी तोरतुरु वगेयक विदुल बल मंडलेन इल्लुवा एक लैबिला तीन दिशा टैरिफ गैन कैपिटल कॉस्ट एक जनरेशन कॉस्ट यहुआ एक लैबिला तीन एक लैबिला नह अभी एक लैबिला एक लैबिला नह अभी सत्य देखा दीलती है नौ यात्रा तुर मे ए सत्य देखा गैन अद मेक निमागरी मे इंदा के तीरने पुलवांग अवश्य ना मुकद मे मेक मे अद यजन कर लम अद खालताबन लद एक तमय गाते आप अवस्था दील एक लबागम अद साकच्चा उड़पुत मार अवश्य ना पास आप गण पुलवांग एक है ना दैन ट मांग एजेंडा एक आना ये अनु ये संबंधे ये वगे विघनकाधिपत मैं मतकर एक निवेदी ये संबंध विशेष विघनकाधिपति वार्तावकूत लभन नियमित होती है ना एक अतट मे डिस्पैच ऑडिट एक संबंधव अभी इदिरी करांड बलापुर कटयुत एक संबंधवे नोनीसा अभी एक विनम तव ऑडिटेट करनो एनिसा मे संबंध वार्ताव अभी इदिरी लबादे नो मम मे कोट सिंह बलापुर विशेषन्म मे अडुवियदम दिगुकालीन जनन सलस्म क्रियात्मक क्रीम संबंधव दें विदुर्बल मंडले जनन सलस्म एक मे विद्युलीय उत्पादने क्रीमे डिस्ट्रिब्यूशन मे मे निर्माणे क्रीम नत्तन जनने क्रीमे सलस्म संबंधव गटलु कीपयक् तियेनवा 2018 2032 जनन सलस्मक् तियेनवा ए वगेम 2018 2037 जनन सलस्मक् तियेनवा ईट अमतरव एदा पशुगिय दिन साकच्छावेदी इदिरिपत् वुना 2022 2042 जनन सलस्मक ඔබ තුමාලා ඉන්නවයි කියලා. GM මේක හරිද? නිවැරදි. එතකොට අපි හැබැයි අපි අද සාකච්ඡාවේදී අවධානය යොමු කරන්නේ මීට පෙර තිබුණු 2018-37 ජනන සැලැස්ම සම්බන්ධව. මොකද ඒ
2018 2022 41 ජනන සැලසුම කන්ඩිෂනල් අප්‍රූවල් එකක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි අපිට ඔඩිට් කරන්න පුළුවන් වෙන්නේ දැනට PUSL එක අනුමත කරපු ජනන සැලසුම මොකක්ද කියන එක. දැන් ඒ ජනන සැලසුම 18 2018 සහ 37 ජනන සැලසුම ලෙස තමයි ඔඩිට් එකෙන් අපිට දැනුම් දීලා තියෙන්නේ. ඒ නිසා මම මේකේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා තමුන්නාන්සලාගෙන් නිවැරදි කරගන්න. එක තමයි 2018 19 20 21 වසරවල සුළු ජල විදුලි බලාගාර වලින් ඔබ බලාපොරොත්තු වෙච්ච මෙගාවොට් සංඛ්‍යාව මෙගාවොට් 55යි. ඒක මෙගාවොට් 62.6 දක්වා වර්ධනයක් තියෙනවායි කියලා පෙන්නනවා. ඒක නිවැරදිද? නිවැරදි. ඊළඟට උමාඔය ජල විදුලි බලාගාරයෙන් ඔබ බලාපොරොත්තු වුණු 2019 කමිෂන් කරන්න බලාපොරොත්තු වුණු මෙගාවොට් සංඛ්‍යාව 122යි. එය තාම ප්‍රධාන ධාරාවට එකතු වී නැහැ. මේකේ තත්ත්වය මොකද්ද? මේ අවුරුද්දේ අවසානයේ වගේ වෙනකොට තමයි රීෂෙඩියුල් කරලා තියෙන්නේ. එතන ලැබිය යුතු මුදල් ප්‍රමාණයක් 5 බිලියන් වගේ මුදල් ප්‍රමාණයක් අපෙන් ඉල්ලලා තියෙනවා. ඒක ලබා දීමටත් CB එක එකඟ වෙලා තියෙනවා. ඒක ලබා දුන්නාට පස්සේ මේ මෙගාවොට් 122 අපිට ගන්න පුළුවන්ද? එතන කොන්ට්‍රැක්ට් CB එකට පාර්ට් එකක් තියෙනවා ග්‍රිඩ් සබ්ස්ටේෂන් එකයි ලයින් එකයි. ඔව් ට්‍රාන්ස්මිෂන් මේ ලයින් එක. තාම ලයින් එක ඔයගොල්ලෝ හදලා නැද්ද? ඒ ලයින් එකේ තව බඩු වගේයක් එන්න තියෙනවා කොන්ට්‍රැක්ට් එකෙන්. ඒකට කොච්චර වියදම් වෙනවද ට්‍රාන්ස්මිෂන් එකට? 300 මිලියන් විතර වගේ ඒකට යනවා. ඔක්කොම රුපියල් බිලියන 5ක්ද? බිලියන් 5. බිලියන් 5. බිලියන්. ඔව්. ඔව්. ඔබතුමා ඒක තියෙන ප්‍රශ්නේ තියෙන හැබැයි බඩු ගේන්න වෙනවා රටින් ගේන්න වෙනවා නේ. මම හිතන්නේ ඩොලර් ඕනම වෙනවා ඒකට ඒ ඩොලර් හැමතුමා ගැනීමන්නේ. ඔව් හරි. සභාවතුමා මේ උමා ව්‍යාපෘතිය මම හිතන්නේ මේක අවසන් කරන්න සැලසුම් කරලා තිබුණේ මේට බොහොම 2019 ටත් බොහොම කලින් මේක 2012 11 වගේ පටන් ගත්තා. දැන් තියෙන ප්‍රශ්නේ දැන් මේ ප්‍රධාන ව්‍යාපෘතිය මම හිතන්නේ ඉරිගේෂන් එකේ ව්‍යාපෘතියක් විදිහට සිදු වෙන්නේ. නමුත් ප්ලාන්ට් එක ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක සහ ජෙනරේෂන් ට්‍රාන්ස්මිෂන් ලයින් එකයි ග්‍රිඩ් එකයි CB එක කරනවා. දැන් මම දන්න තොරතුරු අනුව නම් මට තියෙන තොරතුරු අනුව මේ අවුරුද්දෙත් මේක ඉවර වෙන්නේ නැහැ. ඒද ට්‍රාන්ස්මිෂන් එක හදන්න බැරි වෙන්නේ ඔය කිව්වට නේද? ට්‍රාන්ස්මිෂන් ලයින් එක ට්‍රාන්ස්මිෂන් ලයින් එක විතරක් නෙමෙයි පවර්ස් එකෙත් අත්‍යවශ්‍ය උපකරණ ගොඩක් තව ගේන්න තියෙනවා මම දන්න විදිහට. මම හිතන්නේ ඔබතුමා පොඩ්ඩක් නිවැරදි තොරතුරු අපිට දුන්නොත් හරියටම ඒක ගැන ඔබතුමා කියන්න ඕ. AGM projects උත් ඉන්නවා මෙතන. එතුමාට කියමු කරුණාකරලා AGM projects ඉක්මනට කියන්න මොකද අපි පෑය දෙකක් ඇතුළත අද මේක ඉවර කරන්න අදහස් කරනවා. උමාවේ ව්‍යාපෘතිය ඇත්තටම විදුලි මණ්ඩලයෙන් ප්‍රධාන වශයෙන් කරන්නේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකයි ස්විච් යාඩ් එකේ වැඩ කොටස් ටික. අනිත් කොටස් ටික ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එක සම්බන්ධ වෙලා පැරප් කම්පැනි කරන්නේ. අපි අපිට දෙන්න පුළුවන් උපරිම සහාය ඒ විදුලි බලාගාරයේ කටයුතු වලට අපි ලබා දෙනවා. දැනට තියෙන අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව දෙසැම්බර් 28 තමයි අවසන් කරන්න තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ගේ ට්‍රාන්ස්මිෂන් එකේ වැඩ පටන් ගන්න තියෙන්නේ නේද? ඒවා සම්පූර්ණයෙන්ම ඉවරයි. තා බොහොම පොඩි කොටසක් තියෙන්නේ. ඒ කුඩා කියන්නේ බඩු ටික ලැබුණ ගමන් ඒක අවසන් කරන්න පුළුවන්. ඒක ක්‍රිටිකල් පාත් එකේ නෑ. ඒකේ හරි අපි දැන්ට වෙන ඔප්ෂන් එකක් නැහැ මේ 122. ඕගොල්ලෝ ફોකස් කරන්නේ මේ අවුරුද්දේ අග වෙනකොට අපිට ප්‍රධාන පද්ධතියට එකතු කරන්න පුළුවන් වෙයි කියලා. එහෙම කිව්වොත් හරිද? ඔව් දැනට අපි ફોකස් කරන්නේ දෙසැම්බර් 28 වෙනකොට මේක අවසන් කරන පද්ධතියට එකතු වෙනවා. සභාපතිතුමා ඊයේ අපේ අර සුදර්ශන් දෙන පිටිය මන්ත්‍රීතුමා කිව්වේ ඩොලර් බිලියන 4ක් දුකද නැති නිසා මේ උපකරණ ගේන්න තවම මොකද්ද ඊයේ ඔ 12 නේද? කළා මේ තාම ක්‍රියාමාර්ග අරන් නැහැ කියලා. යා නිරන්තරයෙන් මේ ගැන පසු විපරමේ ඉන්නවා. නේද? ඒකට මුදල් එන්නේ රජයෙන්ද CB එක වෙනම ඕගොල්ලෝ ජෙනරේට් කරන මුදල් වලින්ද? අපි ඇත්තටම මේ ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකට කැබිනට් අනුමැතිය යටතේ ඩොලර් මිලියන 38ක මුදලක් පමණ ගෙවන්න තිබුණා. එයින් අපි 19ක් මුලින් ගෙවන්න එකඟ වෙලා තියෙනවා. එයින් කොටස් වශයෙන් අපි දැනට ගෙවාගෙන යනවා ඩොලර්. දැන් මම අහන්නේ ඒක ගෙවන්නේ රජයේ විශේෂ ගෙවීමක් විදියට නැත්නම් CB එකේ තියෙන ෆන්ඩ්ස් වලින්ද? දැන් අපි දැනට ගෙවන්නේ CB ෆන්ඩ් වලින්. ඔය මේ ඩොලර් මිලියන 39 ගෙවන්න එකඟ වෙලා තියෙනවා. දැන් මම අහන්නේ ඔබතුමාට මැදිහත් වෙන්න බැයිද මේ කොන්ත්‍රාත්කරුවාට ෆරාබ්ලට තියෙන ගැටලුව මේ ඩොලර් ප්‍රශ්නය සහ ඒ අත්‍යවශ්‍ය දේවල් ගණන් ගන්න බැරි එකට? දැන් ඔබතුමාලාගේ කොටස පැත්තකට තියන්නකෝ ස්විච් යාඩ් එකයි මේ ග්‍රිඩ් එකයි. ඒක තියලා කොන්ට්‍රැක්ට් එකේ පැත්තෙන් තියෙන මේ ප්‍රශ්න මොකද? මෙගාවට් 122ක් කියන්නේ මම හිතන්නේ මේ වගේ කාලයක ඊටාම
වටිනා පද්ධතියටදී මේ ප්‍රශ්න ඔබතුමාලා මැදිහත් වෙන්නේ නැද්ද ඔබතුමාලා ඔබතුමාලගේ වපසටියෙන් එළියට ගිහිල්ලා ඒ කොන්ත්‍රාත් කරුවාට තියෙන ප්‍රශ්න निराකරණය කරන්න ඔබතුමා මැදිහත් වෙන්නේ නැද්ද මොකද්ද ඇත්තටම තියෙන ප්‍රශ්නේ එතන ඇත්තටම මේ ස්විච් චාර්ජ් එකක් තිබුණේ කොන්ත්‍රාක්ටර්ස්ලා කරන්න අපි ඒක බාරගත් අපිට කරන්න පුළුවන් ඒක ඉක්මනින්ම අවසන් වෙනවා බලාගාරයේ කොටස් ටික අපිට කරගෙන යන්න මොකද එතන තාක්ෂණික කොටසක් අපිට එන්න තියෙනවා අපි උත්සාහ කරා බැලුවා තොරතුරු අරගෙන අපිට සම්පූර්ණයෙන්ම අරගෙන මේ බලාගාරයේ නෑ අපි එහෙම යෝජනා කරන්නේ නෑ ඒ වගේ දැන් නමුත් මේ මේ තියෙන තත්ත්වය අනුව දෙසැම්බර් වෙනකොටවත් අවම වශයෙන් උමාවය ප්‍රධාන පද්ධතියට මෙගාවොට්ස් 120 හෝ 22 ලබා දෙන්න පුළුවන් වෙනවද කියන එක අපිට දැනගන්න ඕන GM අපිට මේක සම්බන්ධව පාර්ලිමේන්තු එකට කමිට්මන්ට් එකක් දෙන්න පුළුවන් නේද මේක සම්බන්ධව ඔබතුමාගේ මතම නෙමෙයි තීරණය වෙන්නේ නමුත් මේ සඳහා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යයි සභාපතිතුමා සභාපතිතුමා ඔව් මේ ගරු සභාපතිතුමා දැන් අපෙන් කියපු මේ ඔව් තාපරයක් ඉන්නවා සභාපතිතුමා දැන් ඔබතුමා කරන ප්‍රකාශයත් එක්ක දෙසැම්බර් මාසේ අගභාගයේ ලබා දෙන්න පුළුවන් කියලා කියන්න ඔව් අපිට අද මේ මේ කෝප් කමිටුවට පැහැදිලිවස පිළිතුරක් දෙනවා නම් ඇත්ත වශයෙන් අපි ඇත්ත මේ වෙලාවට කතා කරන එක තමයි හොඳම. මොකද රටේ තියෙන විදුලි අර්බුදයත් එක්ක මේක දෙන්න පුළුවන්කමක් තියෙනවද? ඒකට නැත්තම් බාධාවක් තියෙනවද? බාධාව මොකක්ද? මෙන්න මේ කාරණා තුන සභාපතිතුමා බාධා කරගත්තොත් මම තව ඒකට එකතු කරන්න ඇත්තටම දැන් රුපියල් බිලියන 5 ඕගොල්ලන් ගෙව්වොත් මේ වැඩේ ඉවර වෙනවද? නැත්තම් ඊළඟට ආයෙ තව ඩොලර් ප්‍රශ්නයක් තියෙනවද? आय पिट रटिंग कैली गिनी आवश्यकता ओडर कल अदीला पेहदली कल दिन तमें गुडाक मट मत दिगड़ दिगड कथा कर दे हरियट गैटल अती है इधर पत् कर සවස් තුමාර පුළුවන්ද GM ද නැත්නම් කවුද කතා කරන්නේ මම එකනයි එකනයි විලාසු නම් ප්‍රතිපත්තියේ පැත්තෙන් කියන්නම් කරු සභාපතිතුමා මේ බිලියන 12කට ආසන්න ප්‍රමාණ මේ ප්‍රියාපති ක්‍රියාත්මක වෙන ඉරිගේෂන් එක හරහා අපි කරන්න ඔබතුමා කිව්වා වගේ මේ ටෙක්නිකල් පාර්ට් එක බලාගාරේ හදන්නේ ෆරාබ් එකට ගෙවන එක කරන්නේ ඉරිගේෂන් එකෙන් දැන් මෙච්චරකල් වෙන්න වැඩවලට බිලියන 12කට විතර ආසන්න මුදලක් ගෙවන්න තියෙනවා රුපියල් වලින් तर इंगोलो अभी इरीगेशन सह अट उपदेश कैबिनेट मे तीन प्रमाण सी एट पनाहाक दंट क्लियर अंकला मे वेडकाट इतर हट गई दिसंबर मस विसी आट अभी बार दिन ये अनु कैबिनेट पत्र मूल करना कैबिनेट गर अमाते तुम्हें कैबिनेट पत्रिका क्यों करा अभी अवश्य तवा मुदाल की मुदाल प्रमाण गान तीन बिलियन विषयाक प्रमाण तेल मिल दीगनी सह यम एम व्यदमें सदा बिलियन पहाक मुदला मे सदा वेन्कलतीनो अभी गिवाण एक कैबिनेट पत्रिका ये कैबिनेट गणिचट पास लभन सति तीर्ण आवाहम ट्रेषरी अभी धनट कमिटमेंट दीलतीनो एक दिनांग बिलियन पहा दुनम इरीगेशन कैबिनेट डिशन का बेरटी क्रियात्मक रजे विद्युत विद्युत बल मंडली फंड अभी नती अभी रजे मकर अभी मे मुद्दे दिंड गेल सबसे कपिधर ये मुद्दे गिवाणी हर हर अभी इतनी नवत्म नेतंगट बोर्डन जल बलागारे टाइम फ्रेम पटांगना इवर वेनाचर कल पटांगे कवद पटांगे सिस्टम इंजीनियर कव मे 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 उमा पटांगे कोई और कौर दी अभी बोलो मे के आयतन कौर एक दंड प्रोजेक्ट दानेट महत्या पटांगता डिपार्टमेंट आरंभ कर මේකේ තියෙන 2019 කියලා. එතකොට මේකට ප්‍රොජෙක්ට් ඔෆිස් එකක් තියෙනවා. ඔව් හරි. මම මේකට ප්‍රොජෙක්ට් ඔෆිස් එකක් තියෙනවා. මේක මේ කරුණු හතරයි මට තියෙන. ප්‍රොජෙක්ට් ඔෆිස් එකක් තියෙනවා. මේකට ප්‍රොජෙක්ට් ඔෆිස් එකක් තියෙනවද? නැත්නම් ඉරිගේෂන් එක කරනකම් උකට තාම තියෙනවද? කොහෙද ඒක තියෙන්නේ? ඒක කොහෙද තියෙන්නේ කියලා. ප්‍රොජෙක්ට් ඔෆිස් එක දැන් මේ ව්‍යාපෘති කාර්යාලයේ තියෙන මේ වැල්ල මොකද්ද? වැල්ල වායනේ. මට ඉන්න ප්‍රොජෙක්ට් ඔෆිස් එක තියෙන. හේද මේ අර පරණ ග්ලාස් හවුස් එක. ලාස් ලාස් ප්‍රොජෙක්ට් එක නෙමෙයි කොළඹ තියෙන ගන්නේ කොළඹ ළමයිගේ පෙර මහත්තයා ගෙදර එහා පැත්තේ ඉඳලා නැත්තම් වැල්ලවයි තියෙන මට දැනගන්න යා
ඒ ග්ලාස් හවුස් එක ගාව මේ කුමක් හරි ප්‍රොජෙක්ට් ඔෆිස් එකක් තියෙනවද උමාවේ ගන්න නැහැ නේ ග්ලාස් හවුස් එක කන මම නම් දන්නේ නැහැ මේ කොළඹ තියෙනවද ඔෆිස් එක ප්‍රොජෙක්ට් ඔෆිස් එක විදුලි බල මණ්ඩලයෙන් එතන නෑ කියලා කියනවා නම් සභාපතිතුමා කියන්න තියනවද නැද්ද නැත්තම් නෑ ඉතින් වෙනවද නැද්ද මට කාලය අවශ්‍ය හරියට විස්තර විසඳුමක් දෙන්න මට එකපාර කියන්න බෑ මොකද මේ ප්‍රශ්නේ හැබැයි හැබැයි මෙහෙම මම දන්නේ නැද්ද මේක ඉතින් එතුමාලා කියන්නේ එහෙම එකක් ගැන දන්නේ නැහැ කියලානේ ඉතින් ඒ නිසා එතුමා මේ උත්තරේ මේක මේ පාර්ලිමේන්තුවට තියෙනවා මේක මේක පාර්ලිමේන්තුවට පිළිතුරු දෙන්නේ උත්තරේ මම නෑ කියන්න බෑ කරු සභාපති ඔබතුමා වෙලාව දෙනවා නම් මම වාගේ ඔෆිසර්ට කියන්න කතාල බලල කියන්න උමා ඔය සම්බන්ධව ප්‍රොජෙක්ට් ඔෆිස් එකක් මේ කොළඹ කොහේ හරි තියෙනවද විදුලි මණ්ඩලයේ සතුව නැහැ එහෙනම් මේක මේ ඉරිගේෂන් එකේ විදුලි බල මණ්ඩලයෙන් මේකට ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් කෙනෙක් දාලා තියෙනවා විදුලි බල මණ්ඩලයේ ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් ඉන්නේ කොහෙද මිස්ටර් අනුරුද්ධ තිලකරත්න එයා කවරින් එයා කොහෙන්ද බලන්නේ එයාගේ ඔෆිස් එක එයා වෙන වෙන ව්‍යාපෘතික අධ්‍යක්ෂක කෙනෙක් ඒක කොහෙද තියෙන්නේ වත්තලේ ඔෆිස් එක තියෙන්නේ අය වෙන එක එතකොට ඒ ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර්ට මේ කාලසම අමතර දීමනාක් දෙනවනේ එතකොට එතුමා තවත් ප්‍රොජෙක්ට් එකක ඉන්නවද එතුමා වෙන ප්‍රොජෙක්ට් එකක ඉන්නවා කියනවනේ ඒකනොත් දීමනාවක් ඇති මේකෙත් දීමනාවක් ඇති තුනක් විතර ගන්නවා සභාපතිතුමා මේ ප්‍රොජෙක්ට් එකේ බජට් එක පොඩ්ඩක් අහන්නද මේ ගාන සෙල්ලමක් වගේ ගණන් අරන් තියෙන මේ ප්‍රොජෙක්ට් එක ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් කෙනෙක් නෑ ඔෆිස් එකේ නෑ මේ ප්‍රොජෙක්ට් එක ඉරිගේෂන් එක විසින් හදන ප්‍රොජෙක්ට් එකේ තව ව්‍යතිරේකයක් විදියට තමයි මේගොල්ලන්ට මේ විදුලිය දෙන්නේ නේද ඒ අනුව දැන් මේකේ මේකේ බජට් එක දන්න කෙනෙක් ඉන්නවද ප්‍රොජෙක්ට් එක සම්බන්ධව දන්නේ නැද්ද එහෙම ඔව් එතකොට මම කියන්නේ මේ ඔබතුමාලට හරියටම ඒක කියන්න පැහැදිලි කරන්න මොකද මේකේ ඔබතුමාලට ට්‍රාන්ස්ලේෂන් එක කරන්න ගරු සභාපතිතුමා මෙතුමල්ලා කිව්වා වගේ මේන් වර්ක් පාර්ට් එක යන්නේ ඉරිගේෂන් එක. අපි පවර් යුනිට් එක විතරයි. මෙතුමා ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ අපේ ප්‍රොජෙක්ට් ඩිරෙක්ටර් කෙනෙක් ඕලුක් කරන්න දාලා තියෙනවා. එයාට යන දීමනාම් පිළිබඳව මේ අවස්ථාවේ මට වගකීමෙන් ප්‍රකාශ කරන්න බෑ. එයා ඕලුක් කරලා මේකේ ට්‍රාන්ස්මිෂන් ලයින් එකයි ග්‍රිඩ් එකයි ඩෙවලොප් කරා. කාලයක් පරාබ්බයෙන් මේක කරේ නෑ ඉරිගේෂන් එක. පස්සේ ඒ කටයුත්තත් අපි බාරගත්ත විදුලි බල මණ්ඩලයට මුදල් ඉල්ලලා මේක ඉක්මනින් දෙසැම්බර් මාසේ කරන්න ඕන කියන එක. අපි 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 මේ උමාවේ සම්බන්ධව සියලු විස්තර සහ මේ ඩේට්ස් මේකෙ තිබිච්ච මුදල ගැන අපිට විශේෂ වාර්තාවක් අවශ්‍යයි ලේකම්තුමාගේ පැත්තෙන්. ඉතින් ලේකම්තුමා ඒක අපි මේකේ වෙනකන් ඉන්න එපා මේක ලියා ගන්න. මේක පළවෙනි එක. ඒකට සභාපතිතුමා උදව් කළ යුතුයි, GM උදව් කළ යුතුයි ආයතනයේ පැත්තෙන්. ඊළඟට බ්‍රෝඩ්රන් ජල විදුලි බලාගාරයේ මේ 35ක් යෝජනා කරුවට මේක ක්‍රියාත්මක වෙන්නේ නැද්ද? 35ම හම්බෙලා නැහැ. මේක දැනට ක්‍රියාත්මක වෙනවා. මේකේ මේකේ කවදද ඔයගොල්ලන්ගේ ජනන සැලැස්ම ඇතුලේ මේක කොමිෂන් කරන්නේ? කොමිෂන් කරලා තියෙන්නේ ගරු සභාපතිතුමා. අද 35 ඇවිල්ලා තියෙනවා. ඔව් හරි. 35 ඇවිල්ලා තියෙන කවද්ද? ඩේට් එක කවද්ද? හරි. ඊළඟට ඔව් 2020. ඊළඟට තල්පිටිගල ජල විදුලි බලාගාරය නිමා කරලා තියෙනවා. හරිද? කො GM තල්පිටිගල ජල විදුලි බලාගාරය මෙගවොට් 15ක් ලැබෙනවා දැන්ද? නෑ ඒකත් ඉරිගේෂන් එකෙන් කරන්න තියෙන්නේ. නෑ නෑ මේක අපිට තියෙන වාර්තානු ඒක දැන් කමිෂන් කරලා තියෙන්නේ. නෑ නෑ මයිනස් තියෙන එක ඇවිල්ලා නෑ. ආයෙක ඇවිල්ලා නෑ. ඒක ඇවිල්ලා නෑ. ඔව්. ඒක දැන්ට ක්‍රියාත්මක වෙමින් තියෙනවද? කවුද මේක ගැන දන්නේ? ඉරිගේෂන් එකෙන් කරන්නේ. ඉරිගේෂන් එක තාම ඔයගලන්න මොකුත් ප්‍රොජෙක්ට් එක විශ්සය පටන් ගන්න නෑ. පටන් ගන්න නෑ මේවා. ආ රයිට්. ඊළඟට ආ වියදම
මේකට විදමක් ඕගොල්ලෝ දරනවා දැන්ට මේකට ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවද ඩිරෙක්ටර් කෙනෙක් දාලා ඉන්නවද නෑ තල් පිටිකද නෑ එතකොට මේක මේ ජනන සැලැස්මේ තිබ්බට මේක එක්ක ඕගොල්ලෝ ගණදෙනුවක් කරන්නේ නැද්ද සාකච්ඡාවක් කරන්නේ නැද්ද ඔයාලා බලන්නේ නැද්ද දැන් 2020 මේක කමිෂන් කරනවා කියලා තමයි ජනන සැලැස්මේ දාලා PUSL එකට එහෙම දීලා තියෙන්නේ හැබැයි දැන් තාම ඒ මෙගාවොට්ස් 15ම ගැන හොයලා බලලා නැහැ ඇත්තටම දැන් අරගොල්ල මේක හදලා වැඩ පටන් අරන් වෙන වැඩ කරගෙන යනවද දන්නේ ඕගොල්ලෝ දන්නේ නැතුව නෑ සමහරු ඒක පටන් අරන්නේ නැහැ ඒ තල්පිටි ගල දැන් ජල විදුලි බලාගාරය ඕගොල්ලෝනේ හදන්නේ ජල විදුලි බලාගාරය කොටස නැද්ද මේක තනිකරම ඒගොල්ලෝ ඉරිගේෂන් එකකින් කරන්නේ විදුලි බලාගාරය කොටසත් සභාපතිතුමා නෑ නෑ පොඩ්ඩක් ජල දැන් මේ තල්පිටි ගල ජල විදුලි බලාගාරයක් හදන්නේ ඉරිගේෂන් එකකින් කියලා කියන්නේ ඒකේ වෝටෝලයි ඉරිගේෂන් එකට ඇති මේ බලාගාරය හදන්නේ ඕගොල්ලෝ නෙමෙයිද මේක කුඩා බලාගාරයක් එතකොට මේ ඒගොල්ලෝ තමයි මේක හදන්නේ මේ ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එකෙන් බලාගාර කරනවද ඒ කරනවා අර මේ කරනවා රයිට් එහෙමනම් අපි ඒක මේක 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 බලන්න වෙයි මොකද්ද තත්ත්වය කියලා මොකද්ද පොඩි ප්‍රශ්නයක් මේක සම්බන්ධව මම GM මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද මේ විශේෂයෙන්ම ඔබතුමාලා සතුව තියෙනවා විදුලි බලාගාර කුඩා විදුලි බලාගාර දෙකක් උඩවලව සහ නිලඹේ මේ මේවා මේ මේ මේකේ මේ මේකේ තියෙන වෙනෙමනේ ආ පොඩි ඔව් ඔව් මේ වගේ මේ ඔපරේෂන් මේන්ටනස් කවුද බලන්නේ ජෙනරේෂන් ඩිවිෂන් ජෙනරේෂන් එකේ දැන් මට පුළුවන් නම් කියන්න මේ මේ කුඩා විදුලි බලාගාර එකක් උඩවලව මෙගාවට් 6යි නිලමෙ මෙගාවට් 3.2යි මේකේ වාර්ෂිකව ඔපරේෂන් ඇන් මේන්ටනස් වලට රුපියල් මිලියන 100ක් 150ක් විතර කොස්ට් වෙලා තියෙනවා දැන් මේක බලනකොට මේ වගේ තියෙන පෞද්ගලික විදුලි බලාගාර වලට වාර්ෂිකයට කොස්ට් එක තියෙන මිලියන 20ක් විතර. ඒ කියන්නේ 5 ගුණයක් 6 ගුණයක් මේ විදුලි බල මණ්ඩලයෙන් පවත්වාගෙන යන කුඩා විදුලි බලාගාර දෙකේ ඔපරේෂන් මේන්ටනස් යනවා. ඒ කියන්නේ පොඩි දෙගුණයක් නම් ඒත් කමක් නැහැ. ඒක අපි ඉස්සරහට ගන්නවා මේ මේගොල්ලන්ගේ තියෙන ඒ ගැන පොඩ්ඩක් සභාපතිතුමා අපුලුවන් නම් ඒ දෙක කියන්න අපු. නිල්ලඹේ සහ උඩවලවේ. නිල්ලඹේ උඩවලවේ දෙකේ මේන්ටනස් කොස්ට් එක ගැන මේ මන්ත්‍රීතුමා අහන්නේ ප්‍රශ්නයක් විදියට. ඒකත් අපිට අවශ්‍යයි දැනගන්න. මේ අපි ඒක ගත්තේ නැහැ සුළු විදුලි බලාගාර වෙනම අපි තියලා තියෙන්නේ. මේක සම්බන්ධව නිලධාරියෙක් ඉන්නවද මෙතන? මේ මේ පොඩි ජල විදුලි බලාගාර සම්බන්ධව. AGM generation. AGM generation. ඔව්. AGM generation මේක දන්නවද? සමහරවිට මේ වෙලාව නම් කෝස්ට් එක ගැන කියන්න විදියක් නැහැ. අපි ගාව විස්තර ටික තියෙනවා. ඔව්. ද මෙතනද ගෙනල්ලා නැහැ. ඕනනම් අපිට ඒ ටික ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. අපි එහෙනම් ඒකට සති දෙකක් දෙනවා. ඒ අතරතුර මේක පොඩ්ඩක් හරි හරි අපි ගමු සද්ද ඒක. ඊළඟට මේ පොඩි ගාර් සභාපතිතුමනේ දැන් මේ ජනරල් සැලැස්මේ ඇතුලේ තියෙන දැන් මේ අපි දැනට සාකච්ඡා කරපු ගණනාවක් බැලුවම ඒව ඇත්තටම මේ PUSCSL එක අනුමත කරපු ජනරල් සැලැස්මක් නේ. එතකොට CB එක මේ සම්බන්ධයෙන් මොකක් හරි මේකේ ප්‍රෝග්‍රස් එක නැත්තම් මේක ඇයි මේක මෙහෙම වෙන්නේ නැත්තේ කියන එක පිළිබඳව පොඩි සුවබැලීමක් කරන්නේ නැද්ද? ඒ කියන්නේ දැන් මේක මහජන උපයෝගිතා කොමිසම අනුමත කරපු ජනන සැලැස්ම. ඕගොල්ලන්ගේ එකක් වෙනම තිබුණාට. මේගොල්ලගේ ලයබිලිටි එක ඒකනේ. ඒ අනුව දැන් ඒගොල්ලෝ මේක ඒගොල්ලෝ මේක දිහා බලාගෙන තමයි ලංකාවේ අවශ්‍ය විදුලිය ජෙනරේට් වෙනවයි කියලා හිතන්නේ. හැබැයි දැන් ඕගොල්ලෝ මේක ඇතුලේ ලූප් පෝස් තියාගෙන මේක බලන්න කෙනෙක් නැහැ වගේ ඉන්න ගතියක් නිසා තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. මේක ෆලෝ කරන නිලධාරියෙක් ඉන්නවද ඇතුලේ? කවුද GM ද කරන්නේ මේක? ප්‍රොජෙක්ට්ස් ඩිවිෂන් එකෙන් තමයි කරන්නේ. එතකොට මේක සැලැස්ම මෙවා කරලා ඒක ප්‍රොජෙක්ට්ස් ඩිවිෂන් එකේ ප්‍රොජෙක්ට් විදිහට මේක පටන් ගන්න. දැන් අලුත් සැලැස්මටත් මෙව එකතු කරලා ඇතිනේ මේ නන් ටික මොනවා වුණත් දැන් මේ පටන් ගත්තේ වුණනේ නේ. IPP අනේවා වෙනම ට්‍රාන්ස්මිෂන් ඩිවිෂන් එකෙන් මොනිටර් වෙන්නේ. දැන් අපි ජෛව ස්කන්ධ කියන ඒ වගේ වැඩියෙන් ඇවිල්ලා තියෙනවා. සූර්ය බල ඒකත් මෙගාවොට්ස් 415ක් බලාපොරොත්තු වෙනවා. 455ක් ඇවිල්ලා තියෙනවා. සුලං බලාගාර මෙගාවොට්ස් 245ක් බලාපොරොත්තු වෙනවා. නමුත් 20යි ඒක ඇවිල්ලා තින්නේ. ඇයි ඒක හේතුව? මේකට සම්බන්ධ නැද්ද අර තඹ පන්නේද මොකක්ද අර හදපු එක කියන්නේ? ආයක වෙනම තියනවානේ. එතකොට මේ සුලං බලාගාර කියන එකේ මේ 245 ඕගොල්ලෝ ફોකස් කරන්නේ කොහොමද? ප්‍රයිවට් සෙක්ෂන් IPP විදිහට තමයි මේක මෙයා කරන්නේ. ආ ඒක අවුරුද්ද ඇවිල්ලා නැද්ද මේකට? ප්‍රොජෙක්ට්ස් ඇවිල්ලා නැද්ද? නෑ ඒකේ පහුගිය කාලේ වල ටෙන්ඩර්ස් අපි
මිනිස්ට්‍රියකට ඉදිරිපත් කළා මේක ටෙන්ඩර් කරන්න කියලා ඒවල ප්‍රමාදයක් තිබුණා නේද මිනිස්ට්‍රිය පැත්තෙන් මොකද්ද මේ දැන් මන්දක මෙතන අපි ඇඩිෂන්ස් එකලා දෙන්නෙක් ඉන්නවා මිනිස්ට්‍රිය පැත්තෙන් ඇයි මේක ප්‍රමාද වෙන්නේ ඒකට සූර්ය බල අමාත්‍යාංශ යටතේ තමයි මේ ව්‍යාපෘති තිබ්බේ දැන් මේ විදුල බල අමාත්‍යාංශ යටතේ මේව දැන් ටෙන්ඩර් කරන්න ලෑස්ති කරලා තියෙන්නේ එතකොට මේකේ දැන් මේ මේ 245 න් කොච්චරක් තියනවද මේ මේ මම හිතන්නේ මේ 245 ඇතුලේ ටෙන්ඩර් කරපුවා තියෙනවා සර් මේකේ මේකේ ඔය වින් දැනට තියෙනවා 248 ඒ 248 තියෙන්නේ මේ තඹපවණී සීයත් නෑ නෑ ඒක නෙමෙයි අහන්නේ මෙන් මේකේ දැන් මේ ජනන සැලැස්මේ තියෙනවා වෙනමම මේ 245ක් ඒ කියන්නේ 2019 මෙගවට් 50යි 20 මෙගවට් 120යි 21 මෙගවට් 75යි ඔක්කොම 245ක් මෙගවට්ස් හැබැයි මෙගවට් 20ක් විතරයි ජනන සැලැස්මට එකතු වෙලා තියෙන්නේ ග්‍රිඩ් එකට ඇවිල්ලා තියෙන්නේ ඒකයි මේ අහන්නේ මේක සම්බන්ධව ඔබතුමා දැන් සුනිත් බලසක් රිනියුබල් එනර්ජි ඔතොරිටි එකේ චයර්මන් විදියට ඔබතුමාලා මේකේ තත්ත්වය මොකද්ද ඔව් දැනට ඒක තමයි මම කිව්වේ ඔක්කොම එකතුව ආවොත් 248ක් ඇවිල්ලා තියෙනවා නෑ ඒක මදිනේ ඔයාලා ඔය කියන්නේ අනිත් පැත්තේ තියෙන 100ත් එක්කනේ ඔය එකත් එක්කම ඇවිල්ලා තියෙන ඒක නෙමෙයි මේ මන්නාරමේ තියෙන ඒ සුලම් බලාගාරේ 100 වෙනම එකක් ඒක ඒක වෙනම අපි ගන්නවා ඒත් 248ක් වෙන්න බෑ එකතුව එහෙන් ගත්තොත් 100ක් අඩු වෙනවා එතකොට 148යි ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ 100 අඩු කරලා පෙන්නලා තියෙන්නේ 20ක් එකතු වුණා කියලා 20ක් ආවා කියලා තමයි පෙන්නලා තියෙන්නේ जामन मेके वेरी क्लियर ने मैं आवृद्ध गाने देशी हाथलीस भाग को एक्सपेक्ट करना अब 20 मेगावाट समय अवेलती है सभापत महान ने देशी हाथलीस भाग को देशी भाग ने ඒ මොකද්ද හේතුව කියලා එක. අනික දැන් මේක සම්බන්ධව නේද? දැන් මේ 50 සම්මත කරන නොයෙක් කරා 2017 ඉඳන් කරේ ටෙන්ඩරින් 2015 න් පස්සේ මේ ඔක්කොම ටෙන්ඩරින් වලට තමයි ගියේ. එතකොට 2000 ඒ කාලයේ තුලදී ඇත්තටම ඒක ආවේ මෙගවොට් මට මතක හැටියට 15ක් වගේ තමයි තියෙන්නේ. එතනින් එහාට ඉතුරු ටික එකතු වුණේ නැහැ. මොකද ඒ ටෙන්ඩරින් ප්‍රොසෙස් එක ඩිලේ වෙච්ච හින්දා. දැන් ඇත්තටම මේකේ තියෙනවද යම්කිසි සම්බන්ධතාවක් මේ ඩීසල් බලාගාරවලට වැඩි ඉඩක් දීලා මේ සාමාන්‍ය අපි දැන් තියෙන රටේ පිළිගැනීමක් රිනියුබල් එනර්ජි වලට විශාල අඩු සැලකිල්ලක් තියෙනවායි කියලා. ඒක මෙතනත් පෙන්නුම් කරනවාද මේ සුලම් බලාගාර ගැන ඕගොල්ලෝ දීලා තියෙන ෆෝකාස්ට් එක. අපි අනිත් ඇඩිෂනල් සෙක්‍රටරි නේද අතිස්සුවේ. කවුද? ඔව් ඔබතුමා කියන්න ඔව්. අර මයික් එක දෙන්න මේ ඇඩිෂනල් සෙක්‍රටරි. ඔව්. හරි. අතර මේක මේ 2020 19 2020 විතර වගේ ලංකා විදුලි බල මණ්ඩලයෙන් අපේ අමාත්‍යංශයට එව්වා මෙගාවට් 190කුයි තවත් මෙගාවට් 90කුයි ටෙන්ඩර් කරන්න කියලා. හරි. ඉතින් අපි අමාත්‍යංශයෙන් අපි මේක ඇත්තට මේ දවස්වල සුනිත් බලශක්ති අධිකාරියත් ඒ වගේම රාජ්‍ය අමාත්‍යංශයත් එකතු වෙලා තමයි අපි මේ වැඩ කටයුතු කරේ. එතකොට දැන් මේ දවස්වල අපි ස්ටෑන්ඩින් කැබිනට් අපොයින්ටඩ් ප්‍රොකියුමන්ට් කමිටි එකක් පත් කරන්ද සහ ප්‍රොජෙක්ට් කමිටි එකක් පත් කරන්ද කැබිනට් පේපර් එකක් අපි සකස් කරලා රාජ්‍ය අමාත්‍යංශයත් එක්ක එකතු වෙලා අපි උත්සාහ කළා ඒක ටෙන්ඩර් කරන්න. ඉතින් කැබිනට් අපොයින්ටඩ් එකක් කරන්න තරම් ප්‍රමාණයක් මෙතන මුදල් මුදල් ප්‍රමාණයක් තිබුණාද මේක? තියෙනවා. ප්‍රමාණය බැලුවාම මේ සභාපතිතුමනි ඒක අපි කැබිනට් එකට යන්න ඕන. එකතු කරන්න ඕන. සභාපතිතුමා මම මෙහෙම අපේ සුරිත බල ශක්ති අධිකාරී සභාපතිතුමා මම මෙහෙම ඔබතුමාට යෝජනා කරොත් ඔබතුමාලා LOI issue කරලා දෙනවා 245කට. IPP අස්සම් කළා නැහැ CB එක. ඒ හින්දා මේ ප්‍රමාදයකොත් නිවැරදිද? ප්‍රශ්නයක් राज्य मतरीज्यमाश सुनीत बल शक्ति अधिकारी ඒක ඒ දවස් ගානක් දවස් කාලේ කියන්නේ දරු සභාපතිව මට මොහොතක් අවසර දෙන්න මගේ CB එකේ DGM මිස කමල් ඔය ගැන පැහැදිලි කරා එයා තමයි රිනියුබල් එනර්ජි කරන්නේ මට අවසර දෙන්න එතුමාලව මේකේ පැත්තෙන් පැහැදිලි කිරීම කරන්න මිස කමල් ඔව් කතා කරන්න ඔව් සභාපතිතුමා මේකේ තියෙන්නේ 2018 19 20 21 කියන කාල පරිච්ඡේදයේ කමිෂන් කරපු ප්ලෑන් සම්බන්ධව එතකොට
ඇත්තම ටෙන්ඩර් නෑ කොමිෂන් කරන්න බලාපොරොත්තු වෙච්ච ඒවා මේ තියෙන්නේ ඔව් ඔව් කරලා නෑ මේවා දැන් මම කිව්වොත් එහෙම 2019 මෙගාවොට් 50ක් 2020 මෙගාවොට් 120ක් 2021 මෙගාවොට් 75ක් එකතුව මෙගාවොට් 245ක් ප්‍රධාන මේ 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 වර්ෂවල ප්‍රධාන මේ ධාරිතාවට එකතු වෙන්න නියමිතව තියෙනවා. එහෙම වෙලා නැහැ කියන එකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔව් ඒක නිසා අපිට මේකට ගොඩක් වෙලාව ගන්න බෑ. කරුණා කරලා මේ සුලං මේ සම්බන්ධව මේක මෙහෙම නොවෙන්නේ ඇයි කියන එක. ඔය මෙතන අර අපේ අතන අතරේක ලේකම් තුමා ප්‍රකාශයක් කරා ඒක පොඩ්ඩක් අපිට හරියට ක්ලියර් කරගන්න ඕන. එතුමා කිව්වා මේ මේ ටෙන්ඩර් කරන්න දුන්නේ නැහැ කියලා. टेंडर करंड मध्यांश कटेत कर दिलदार टेंडर करंड दिन्नतु मैं फिक्स टरीफ या पदन मत टेंडर क्रीम प्रमाद सुनित्य बल शक्ति अधिकारी මට තේරිච්ච විදිහට මේක ටෙන්ඩර් ප්‍රොසෙස් එකට යන්න ඒගොල්ලෝ උත්සාහ කරාට ඊට පස්සේ ඒ අලුත් අමාත්‍යාංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය මේක ටෙන්ඩර් කරන්න දුන්නේ නැහැයි කියලා. ඒක තමයි මේ සබ්මිෂන් එක. ඒක 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 හරි. හැබැයි යාර පිටිපස්සෙ ඉන්න කවුද මෙතුමා කියපු අනිත් නිලධාරි මහත් කමල් ටග් ගාලා කියන්නේ මේකට මොකද අපිට මේ නෑ අපිට ඕනේ මේ මෙතුමාගේ මේ ලේකම් තුමාගේ නේ ඕනේ මේ. නෑ ඒකත් ගම් අර අර කියන්න කමල් කියන්නේ මොකද්ද මේකේ තත්ත්වය කියලා. සබපිටුමා දැන් මේ කාලේ කමිෂන් වෙන්න टेंडरिंग पटांग अरगर नहीं है क्या ने सामान्य सुलम पलागारे अरे ना वो आप तीस्तीर करने एक हम एक मेरे का टेंडर कर ला नया किया ला इतना कोटा प्रश्न क्या है मैं तो बोला एडिशनल सेक्रेटरी एडिशनल सेक्रेटरी क्या ने मुख्य तो टेंडर उन्हें नेत्ती में हो මතය තිබුණා ටෙන්ඩර් කිරීම ප්‍රමාදයි ඒ නිසා මේ ස්ටෑන්ඩඩ් ටැරිෆ් එකට ආයතුවේ කියන මතය තමයි ඒක තමයි ඒ වෙලාවේ රජයේ පිළිගත් මතයක් වුණා ඔව් හැබැයි දැන් මේ ප්‍රශ්නේ දැන් මේ වාගේ තීරණ නිසා දැන් මෙතනම මෙතනම මෙගාවොට් 200 ඇත්තටම 20ක් 25ක් අඩු වෙලා තියෙනවා මේකෙන්ම බලාපොරොත්තු වෙච්ච නිසා ඔව් මේ මේ ඒ ඒ ඒක ඇත්තටම ප්‍රශ්නයක් ඔව් ඔබතුමාට කියනවා නෑ මෙතන මේක පොඩ්ඩක් පැහැදිලි කර ගන්න ඕනේ දැන් අපි මේ නීතිය පනත වෙනස් කරාන ගිය සති අලුතෙන් ඔව් ඒතකොට පනත වෙනස් කරාම දැන් එක්ක ටෙන්ඩර් කරන්න පුළුවන් එකම ටෙන්ඩර් නැතුව අර ස්ටෑන්ඩඩ් ටැරිෆ් එකේ දැන් යන්න පුළුවන් प्रश्न बलपाने उत्साह टेन मेगावाच कथा का मट दिनका नीति तिबूने टेडकर ओने इतकोट मे काटना टेडकर මොකද මන්ද අමාත්‍යාංශයකින් එක නැවතුවා කියලා. නෑ ඒකට අදාළ අමාත්‍යාංශේ වෙන මතයක් දරුවා කියලා. එහෙම කොහොමද වෙන මතයක් දරන්නේ? නෑ නෑ මෙහෙමනේ දැන් මේ පොලිසි නෑ නෑ පොලිසි මට හිතෙන් දැන් පොලිසි ඩිසිෂන් එකක් නේ අමාත්‍යාංශේ ගන්න. ඒගොල්ලෝ අමාත්‍යාංශේ පොලිසි ඩිසිෂන් එකක් ගන්න බෑනේ නීතියට එහාට පැත්තේ. නෑ අපි අහමුකෝ. ඔව් ඔව්. ඔව් ඇත්තටම ඔව් දැන් අර වින් ගැන ඇහුවොත් එහෙම ගරු සභාපතිතුමනේ ඇත්තටම අපේ ආයතනයේ ප්‍රොවිෂනල් අප්‍රූවල් එක දීලා තියෙනවා 215ක්. ඊට අමතරව අපි UI කෝල් කරලා තියෙන UI කියන්නේ මේ LOI අහලා තියෙනවා 50කට නමුත් ඒක අපිට අහාවේ නෑ මොකද 2015 ඉඳන් ඔය ඇක්ට් එක ඉන්ටර්ප්‍රිට් කරපු විදිය අනුව නමුත් අපි අර ටෙන්ඩරින් කතාව ඇහුවාන් පස්සේ අපි මෙගොඩ් 10කට ටෙන්ඩර් කරා ප්‍රොජෙක්ට්ස් දෙකකට ඒක විතරයි ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ නමුත් තව ඔය ටෙන්ඩර් කරපු එකක් නැවතුණා ඒකේ ප්‍රයිසස් වල වෙනසක් හින්දාත් එක එක ලෑන්ඩ් එකේ ඒක හරියට නැහැ කියලා තියෙන පදනම හින්දා ඒක ඒක නැවතුණා. මගේ ප්‍රශ්නෙට උත්තරයක් බලාපොරොත්තු වෙන සභාපතිතුමා. ඔව්. ඔබතුමා ඔබතුමයි ඊළඟට ඉරන් ඉන්න මගේ ප්‍රශ්නෙ පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔව්. ඔව්. මෙතුමාගේ ප්‍රශ්නේ ආයෙත් මොනවද පැහැදිලි කරන්න? ඔව් මගේ ප්‍රශ්නේ නීතියක් තිබ්බනේ මෙච්චර කාල ගිය සතිය වෙනකන් නීතියක් තිබ්බා. එතකොට මේ නීතියට අනුව ටෙන්ඩර් කරන්න ඕනේ. නෑ එහෙම එකක් තිබුණේ නෑ ඇත්තටම ටෙන්ඩර් කරන්න ඕන නෑ ගරු සභාපතිතුමනි අපේ තියෙන පනත හැටියට අපිට ටෙන්ඩර් කරන්න අයිතියක් නෑ විදුලි බල මණ්ඩල සුනිත බලශක්ති අධිකාරියට ටෙන්ඩර් කරන්න අයිතියක් නෑ මොකද අපේ තියෙන්නේ මේක පැහැදිලිවම කියලා තියෙනවා ඇක්ට් එකේ අපි ෆස්ට් කම් ෆස්ට් හැටිය සර්ව් කරන්න ඕන කියන පදනම තමයි අපේ ඇක්ට් එකේ තියෙන්නේ ඒ අනුව තමයි අපි මේ එන ඩෙවලොපර් එහෙම නැත්නම් මේ ප්‍රොජෙක්ට් එක කරන එකේ නා අපි ලියාපදිංචි කරලා මේක අපි අනුමැතිය ඉස්සලා විදුල බල මණ්ඩලයට යවනවා මේ අදාළ තැන් වලට ග්‍රිඩ්
එක තියෙනවද නැද්ද එහෙම දුන්නොත් තමයි අපි ප්‍රොවිෂනල් ඇප්‍රූවල් එක ඒ අදාළ කෙනාට දෙන්නේ සභාපතිතුමා ඔය කියන්නේ වෙන කතාවක් නෑ නෑ මම මේ කිව්වේ නෝ දැන් මේ මම මේ නෑ පොඩයි නෝ ඔක්කොම අවුල්ව කරගෙන මේ කියන්නේ පරණ කතන්දරේ මේ පරණ කතන්දරේ 2013 මෙන්න මෙහෙම වැඩක් කරන්න යනවා මෙහෙම පණතක් ගේන්න යනවා හරි මොකක් කර කියලා. එහෙමයි එතුමයි කිව්වේ. හරි ඉන්නේ බඩේ. ඔබතුමා ඔබතුමාගේ පැහැදිලි කිරීම ඔබතුමාට ෆලෝ අප් එකක් තියෙනවද නැහැ. හරි. ගාලා ඉතින් පැහැදිලි කිරීම ලැබුණ නැහැ. හරි හරි. මම ඊට පස්සේ අර ටෙන්ඩර් කරපු එකට මම කියන්නේ ටෙන්ඩර් කරා විදුල බල මණ්ඩලයේ හරහා ටෙන්ඩර් කරා. මම අහන්නේ ටෙන්ඩර් කරපු එක ගැන නෙමෙයි සභාපතිතුමා මගේ ප්‍රශ්නේ කරුණාකරලා අහගන්නකෝ. මේ ගිය සතිය මාරු කරනකන් නීතිය නීතියේ තිබුණේ ටෙන්ඩර් කරන්න ඕන කියලානේ ඉලෙක්ට්‍රිසිටි ඇක්ට් එකේ අටුව. ඔව්ද නැද්ද විදුල බල මණ්ඩලයේ පනත අනුව තියෙනවා නමුත් අපේ පනත අනුව අපිට ටෙන්ඩර් කරන්න බැහැ 52ක් මෙතන ඒ කියන්නේ මේ සුනිත් බල මේ මේ ඉරාන් වික්‍රමතුමා දැන් ඉදලා තියෙන වෙලාව හරි පොඩක් ඉන්නකොද මම එතකොට දැන් මෙතන මෙතුමා කියන්නේ ටෙන්ඩර් කරන්න අවශ්‍යතාවයේ තිබ්බට රාජ්‍ය අමාත්‍යාංශයේ කොන කම නිසා ටෙන්ඩර් කරේ නැහැ කියලා එහෙම එකක් උනේ නැහැ කියන එක මම කියන්නේ මොකද මේ වෙන නෑ ඒක වැරදි එන මොකක්ද වෙලා තියෙන්නේ ඒක තමයි මම අහන්නේ සභාපතිතුමා මේක පැහැදිලි කරන්නයි ගියේ ඇත්ත පැහැදිලි කරන්න ඉඩ දෙන්න ඔ කරුණාකර සම්මුන්නස්ල ඔක්කොම කතා කරොත් මේක කරන්න බැරි වෙයි හේතුව මම කියන්නේ ඇයි ඒක උනේ නැත්තේ කියලා 2017 මෙගාවොට් 60කට ටෙන්ඩර් කරා විදුල බල මණ්ඩලයේ ඒක ටෙන්ඩර් කරාම ඇත්තටම ඒකෙන් ආවේ මෙගාවොට් 35යි ඊට පස්සේ 2018 ආයි ටෙන්ඩර් කරා මෙගාවොට් 90ක් හැදුවේ 39යි ඊට පස්සේ 150ක් ටෙන්ඩර් කරා අදටත් එකක්වත් නැහැ ආවේ එතකොට මේ ඔක්කොම ටික බැලුවාම ඒ කියන්නේ අපි ටෙන්ඩර් කරලා තියෙනවා මෙගාවොට් 375ක් ටෙන්ඩර් කරාට පොළවේ ආවේ 76යි. ඉතින් මේකම තමයි අපි කිව්වේ මේක කරන්න බෑ මොකද ටෙන්ඩර් වලට එන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් එහෙම ගරු සභාපතිතුමනි 2020 දී ටෙන්ඩර් කරා ට්‍රාන්ස්ෆෝමර්ස් වලට 840ක්. ට්‍රාන්ස්ෆෝමර්ස් ගැන නෙමෙයි මම නිකන් කියන්නේ. හරි ඒකත් මම මේ පැහැදිලි කරේ මේ ටෙන්ඩර් ප්‍රොසෙස් එකේ තිබිච්ච අපි බලාපොරොත්තු වෙන පිළිතුරම නෙමෙයි එතුමාගේ පිළිතුරනේ ගන්න ඕන. එතුමාගේ පිළිතුරක් මට වඩා නැහැ. පළවෙනි දේ තමයි අපි ප්‍රශ්නේ අහුවට පස්සේ මෙතුමා දෙන උත්තරේ අපි පිළිගන්න නොගන්නක වෙන මෙල පොඩයි ඉන්න කියන්නේ මම ඉන්න කියන්න පොඩයි ඉන්නකො මම තමයි පොඩක් ඉන්නකො මම මේ මගේ එක ප්‍රශ්නේ පැහැදිලි කරා ඒකටනේ දැන් ඒකටනේ මෙච්චර වෙලාවක් ගියේ දැන් මං කියන්නේ මේ ප්‍රශ්නේ වෙනුවෙන්නේ මේ කතා කරන්නේ අපි ඔක්කොම වැඩනවත්තර ඔබතුමායි ප්‍රශ්නෙක තමයි යන්නේ හැබැයි මෙතන දැන් මෙතුමා කියන එක පැහැදිලි ඒක අපි පිළිගන්නේ නැත්තම් වෙනම දෙයක් හැබැයි අපි එතුමාට ඒක කියන්න දීලා ඊළඟ එක දෙනවා ට්‍රාන්ස්ෆෝමර් එකක් ගැන නෙමෙයි මං අහන්නේ නෑ එතුමා උදාහරණයකට ඒක ගන්න උදාහරණ නෑ මංගේ ට්‍රාන්ස්ෆෝමරේ ගැන කිව්වේ ඇඩිෂනලි ගරු මන්ත්‍රීතුමනි මොකද හේතුව ඒ වෙනකොට අපි ටෙන්ඩර් කරපුවා සාර්ථක වුණේ නැති එකයි පෙන්වන්න කියන එකයි මම මේක පැහැදිලි කරේ ඒ වෙලාවේ ගරු ඇමතුමා කිව්වේ ඉතින් මෙහෙම මේව කරලා ඩිලේ වෙනවා නම් මේක ඉදිරියට යන්න බෑ මොකද අපි මේ තියෙන දීලා තියෙන ටාගට්ස් නැත්තම් ඒ තියෙන ගෝල්ස් ට ඇචීව් කරන්න ඕන ඒකිට හොඳම එක තමයි එහෙනම් ෆීඩින් ටැරිෆ් කියන එක තමයි අවසානයේදී තීරණය වුණේ ඒකයි ඉතින් අමාත්‍යංශයෙන් අමාත්‍යංශය කියන්නේ ගරු ඇමතුමා තමයි හරහා ඒ තීරණය කරේ මේක මේවා ඉක්මනට වෙන්න ඕන නෑ නෑ ඒ තීරණය කරේ මොන හේතුව නිසාද එතකොට නීතියට එහායින් ගිහින් තීරණ වෙනස් කරේ හේතුව විශේෂයෙන්මම මොකද අපේ පනතේ අපි සුනිත් බලශක්ති අධිකාරියට බැහැ ටෙන්ඩර් කරන්න ඒක කරන්න ඕනේ විදුල බල මණ්ඩලයෙන් හැබැයි විදුල බල මණ්ඩලයෙන් යම්කිසි තැනැත්තෙක් තෝරගත්තන් පස්සේ අපි ළඟට එවන්න ඕනේ එයාව බලපත්‍රය ලබා ගැනීම සඳහා පමණයි අපිට මැදිහත් වීමක් කරන්න උනේ අපි තමුන්නාන්සල එකඟද දැන් පිළිතුර ගැන සෑහෙනවද නෑ අර අතන ඔබතුමා ඔව් කියනවා නිස්සංගරේද කවුද DGM සභාපතිතුමා මේ ටෙන්ඩර් සම්බන්ධව මම ඉතිහාසය කියන්නම් 2016 අපි මුලින්ම ටෙන්ඩර් කරා වින් මෙගාවොට් 20කට ඒක 2020 කමිෂන් කරා දෙවනුව 2017 මෙගාවොට් 60ක් 16 ටෙන්ඩර් කරා ඒකෙන් ටෙන්ඩර්ස් අවෝඩ් කරේ මෙගාවොට් 35කට පමණයි ඉතුරු ඒවට ආවේ නැහැ අවෝඩ්ස් මේ ඔෆර්ස් තිබුණ නැහැ ඒ මෙගාවොට් 35ම මේ වෙනකොට කමිෂන් කරලා තියෙනවා ඊට පස්සේ
දිදාස් 18 ජනවාරි වල මෙගවට් 90කට සෝලා පැනල් වලට ටෙන්ඩර් කරා. ඒකෙන් මෙගවට් 68කට අවෝඩ් කරලා PPA සයින් කරලා තියෙනවා. ඉතුරු ටෙන්ඩර්ස් අවෝඩ් කරා මෙගවට් 80ක් දක්වා. නමුත් 2019 සිදුවෙච්ච පාස්කු ප්‍රහාරය ජනාදී හේතු කාරණා කොටගෙන කීප දිනෙක් ෆොරිනර්ස්ලා ඇවිල්ලා හිටපු බිත්සල අය මේක අතහැරලා ගියා. ඒ අවෝඩ්ස් 4 feet උනා. එතකොට ඒ 68 න් මේ වෙනකොට මෙගවට් 31ක් කමිෂන් කරලා තියෙනවා. මේ ඉතුරු මෙගවට් 35 දැන් අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් තියෙනවා. ඊට අමතරව 2017 අවුරුද්දේම අපි තව මෙගවට් 10 සෝලා ප්ලාන්ට්ස් දෙකක් වවුනතිව් පොළොන්නරුව සහ වලච්චේනේ ටෙන්ඩර් කරා. ඒවා PPA සයින් කරලා දැනට අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් තියෙනවා. අවසාන වශයෙන් අපි 2019 මෙගවට් 60කට වින් සඳහා ටෙන්ඩර් කරා. ප්‍රොජෙක්ට්ස් කීයක්ද? ප්‍රොජෙක්ට්ස් පහක් ග්‍රිඩ් පහක. ඒකෙන් මෙගවට් 35ක් අපි අවෝඩ් කරා. ඒ 35 දැනට LOI සයින් කරලා තියෙනවා. PPA සයින් කරන්න කටයුතු කරගෙන යනවා. ඉතුරු ග්‍රිඩ්ස් වලට ඔෆර්ස් ආවේ නැහැ. එතකොට ඒකේ 2019 ඒ දැන් සභාපතිතුමා දැන් මේ පැහැදිලි කරපු දීපු විදියට මේකේ සෑහෙන ප්‍රොග්‍රෙස් එකක් තියෙනවනේ. කවුද කියන්නේ එහෙමනම් ඒක වැඩ කරන්නේ? සභාපතිතුමා මං හිතන්නේ හැබැයි මේ ඔක්කොම එකතු කරුවාම මෙගවොට්ස් 60ක් තමයි මෙතන තියෙන්නේ. මේ ජනන සැලැස්මේ මේගොල්ලෝ එක එක අවුරුදු වල දාපු ගාන අනුව තමයි අපි මේ ගාන බැලුවේ. 2019 මෙගවොට්ස් 50යි, 2020 120යි, 2021 75යි, ඔක්කොම 245ක් කියලා. ඔය මහත්මයාට කියන්න පුළුවන්ද 2020 සහ 21 මේ විදිහටම වින් පවර් ප්‍රොජෙක්ට්ස් කීයක් ආවද, කැපැසිටි එක කොච්චරක්ද, ලෙට්‍රොප් ඉන්ටෙන්ස් ඉෂු කරපු ප්‍රොජෙක්ට්ස් ගාන කීයද කමිෂන් කරලා තියෙනවද කියලා. සමපිතා 2019 19 දැන් කිව්වේ මෙච්චරලා. 19 තමයි අපි අන්තිමටම වින් මේ ටෙන්ඩර් කරන්න හම්බුනේ. ඊට පස්සේ වක්රේ නැහැ. අන්න සමහරවිට පොයින්ට් එක. එන්නේ නෝ. 2020 අපි 16 මෙගවට් 150ක් ටෙන්ඩර් කරා. ඒක 2021 අපි අවෝඩ් කරා 147ක් මෙගවට් 150න් මෙගවට් 3කට විතරයි ඔෆර්ස් නැතුව තිබුණේ. ඒ 150න් 131කට LOI සයින් කරලා තිනවා මේ වෙනකොට. ඉතුරු ටිකත් LOI සයින් කරන්න තියෙන්නේ. එතකොට ඊළඟට වැදගත්ම දේ වුණේ සුලං ඇයි ආවේ නැත්තේ? වින්පව ආවේ නැත්තේ මොකද ඒකේ? ඔය 2020 21 ඔබතුමා 20 ඒක තමයි සමබිතුමා මම කියන්න හදන්නේ. ඔව්. 20යි 20 අවුරුද්දේ අපි මෙගවට් ටෝටල් 280ක් ටෙන්ඩර් කරන්න අනුමැතිය සඳහා ඉදිරිපත් කළා. ඒක 20යි 20 ජනවාරි වල ඒ වින්පව මිනි හයිඩ්‍රෝ මෙගවට් 90කුයි ඒ වෙනම 2020 අගෝස්තු මාසෙදී සෝලා 190කුයි වින්ඩ් 40කුයි එතකොට ටෝටල් එක 280ක් වෙන්න අපි ඉදිරිපත් කළා ජනවාරි මාසේ සහ අගෝස්තු මාසේ. ඔව්. නමුත් අපිට මේ වනතුරු ඒකට අමාත්‍යාංශයෙන් කැබිනට් අනුමැතිය හම්බෙලා නැහැ ටෙන්ඩර් ප්‍රොසීඩ් කරන්න. මම අවසාන වශයෙන් කියන්නේ මේ අප්‍රේල් 11 වෙනිදා ඒකෙන් අපිට සෝලා 150ට අනුමැතිය හම්බුණා ටෙන්ඩර් කරන්න. දැන් අපි ඒ ගැන කටයුතු කරගෙන යනවා. ඒක තමයි මේ දැන් මේක ටිකක් කොම්ප්ලිකේටඩ් බට් වෙරි ඉම්පෝර්ටන්ට්. මේ මේකයි සබබත්වා මෙතන ප්‍රශ්නේ බොහොම පැහැදිලි. ඒක තමයි දැන් අපි මේක ටෙන්ඩර් ප්‍රොසීඩියර් එක පටන් ගත්ත පස්සේ පොඩ පොඩ මේක ඩෙවලොප් වෙලා තිබුණා. හැබැයි මේ 2019 හෝ 21 ටෙන්ඩර් කරන්න තිබුණු ප්‍රොජෙක්ට්ස් ප්‍රමාණයක් අමාත්‍යාංශය විසින් නතර කිරීම හරහා බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. තමන් හිතාගෙන මේකට ෆික්ස් ටැරිෆ් එකක් ගේනවා මේ පනත සම්මත කරනවායි කියලා හිතාගෙන පනත ගේන අවුරුද්දකට කලින් මේ ටෙන්ඩර් නතර කිරීම හරහා ප්‍රශ්නයක් තියෙනවා. බරපතල ගැටලුවක් මොකද ඔය ඔය දේ වෙලාවේ ටෙන්ඩර් කරා නම් අද යම් මට්ටමකට මේක ගිහින් දැන් අමාත්‍යාංශයෙන් අවසරයක් ගැනීම අවශ්‍යද ටෙන්ඩර් කරන්න පෙර? නැත්නම් එහෙම මොකක් හරි ඇක්ට් එකේ එහෙම තියෙනවද? සභාපතිතුමා බූ ප්‍රොජෙක්ට්ස් ප්‍රොකියුර් කරන්නේ 1998 සෙක්ෂන් 2 යටතේ තමයි ටෙන්ඩර් ප්‍රොසීජර් එක තියෙන්නේ. හරි. බූ ප්‍රොජෙක්ට් ඕනෙම කැපැසිටි එකක ඒකේ ෆයිනෑන්ෂල් වොලියුම් එකෙන් ඉරෙස්පෙක්ටිව් කැබිනට් අප්‍රූවල් එක නැතුව ටෙන්ඩර් මේ ප්‍රොකියුර් කරන්න බෑ.
අන්න ඒ නිසා තමයි අපිට කැබිනට් අනුමැතිය අවශ්‍ය වෙන්නේ. නැත්නම් මුදල් ඕගොල්ලන්ගේ CB එකේ මුදල් වලින් මේක කරන්නේ නේද? CB මුදල් වලින් තමයි ප්‍රොක්‍රමන්ට් එක කරන්නේ. ඔව් ඔව් මේ ඒ කියන්නේ අපි ගන්න ඕන දැන් දැන් මේකේ මේකේ අපිට තේරෙන දේ තමයි මේ සුලං විදුලි ජනනය සම්බන්ධ ප්‍රශ්නෙන් තමයි අපි මේකට ගියේ. ඒ අනුව මේ වින් පවර් සම්බන්ධව 2019 20 21 කාලවල මේ ටෙන්ඩර් කිරීමේ විශාල ඩ්‍රොප් එකක් තියෙනවායි කියන එක තමයි නිරීක්ෂණය. හරිනේ. සවයතුමා මේ මම කියන්නේ ඊට වැඩි ටිකක් පුළුවන්. මෙතන මෙතන 52ක් තියෙනවා. ඔව්. CB එක තියෙනවා සස්ටේනබල් එනර්ජි 50 තියෙනවා. එතකොට CB එකෙන් ටෙන්ඩර් කරලා තියෙන එක ගැන අපිට ගැටලුවක් නැහැ. ඒගොල්ලන් ටෙන්ඩර් කරලා ඒක දෙන එක ජනනය සැලැස්ම ඇතුළේද සිදු වුණාද නැද්ද කියන එක. නමුත් සුනිත්‍ය බලශක්ති අධිකාරිය LOIs දීලා තිනවා මේ LOIs අරගෙන තියෙන්නේ මේ රටේ සාමාන්‍යයෙන් පුද්ගලික ව්‍යාපාරිකයන්. ව්‍යාපාරිකයන් අරගෙන තියෙන්නේ. ඒගොල්ලන්ගේ මුදල් තමයි මේවට දාලා තියෙන්නේ වැය කරලා තියෙන්නේ. හරිද? එතකොට මේක අපි සාමාන්‍යයෙන් බැලුවොත් මේක බාධාවක් වෙනවා. මොකද පුද්ගලික ව්‍යාපාරික ප්‍රජාවට මේ වගේ දේවල් කරගන්න බැරි වුණාම අවුරුදු 2 3 4 5 ගිහාම සාමාන්‍යයෙන් ඒ ව්‍යාපාරිකයෝ මේ රට අතහැරලා යනවා. මේක ඇඟලුම් ක්ෂේත්‍රේ වෙලා තිනවා. මේක අපිට බලශක්ති ක්ෂේත්‍රෙත් වෙනවා. මේක රටට ලොකු අවශ්‍යයක්. මම ව්‍යාපාරිකයන්ගේ පැත්තෙන් විතරක් නෙමෙයි කතා කරන්නේ. මම විදුලි බල මණ්ඩලෙන්වත් බලශක්ති සුනිත්ත්‍ය බලශක්ති අධිකාරිය පැත්තෙන් කතා කරන්නේ. මම කතා කරන්නේ පාරිභෝගිකයගේ පැත්තෙන්. එතකොට පාරිභෝගිකයගේ පැත්තෙන් අපිට ඕනේ පරිසර හිතකාමී ඒ වගේම අඩුම මිලට බලශක්තිය තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට විගණකාධිපතිතුමා ඉවැලියුේෂන් රිපෝට් එකක් කරලා තිබුණා. පිටු ගණනාවකම. ඒ විගණාධිපතිතුමාගේ වාර්තාවේ තියෙනවා හරිද ප්‍රොජෙක්ට්ස් 1400 ගානක් මෙගවට් 4000ක් විතර ඒකේ තියෙනවා කියලා ගේන්න තිබුණේ ඒවා. හරිද? එතකොට මෙතන ගැටලුව තියෙන්නේ මේ 52 ගැටලුවක් තියෙනවා. මොකද එක විදියකට බැලුවොත් CB එක ඇවිල්ලා අවුරුදු ගණනාවකට ඇති වෙච්ච මොනොපොලි එකක්. ඊට පස්සේ අපි නෙමෙයි පසුගිය කාලයකදී යම්කිසි රජයක් මේ සුනිත්‍ය බලකාරී අධිකාරියත් ඇති කරලා තිනවා. හරිද? ඇති කරලා ඒගොල්ලන්ටත් යම්කිසි බලතල දීලා තිනවා. හරි. එතකොට මෙතන තියෙන ගැටලුව ඇවිල්ලා මේකේ මට පේන විදිහට මෙතන තිනවා ගැටලුවක් තිනවා. මොකද ඩිස්ට්‍රිබියුෂන් එක කරන්න මේක CB එක හරහා යන්න ඕනේ. ට්‍රාන්ස්මිෂන් ලයින් එක. ට්‍රාන්ස්මිෂන්. එතකොට PPP එක CB එක අසං කරන්න ඕනේ. දැන් මම මේ කියන්නේ හේතුව මේකයි. අපි මේක හරියට විසඳගත්තේ නැත්නම් වැත්තන් පාරිභෝගිකක පැත්තෙන් බැලුවොත් මොනොපොලි එකක් තියෙන හැම තැනම රටක පාරිභෝගිකයකට අවශ්‍යයි. එහෙනම් හිතන්න එපා වෙන රටවල් වල මේව වෙලා තිනවා. ඩිස්ට්‍රිබියුෂන් එක හැමදාම මෙහෙම තියෙයි කියලා. එහෙනම් ඩිස්ට්‍රිබියුෂන් එක කඩන්න වෙනවා. මං කියන්නේ එතනට තල්ලු කරන්න එපා කියලා. මේ ප්‍රශ්නේ හරියට විසඳ ගන්න. මොකද මේගොල්ලන් දුන්නත් මොකක් හරි එකක් ඒක ඒ ප්‍රොජෙක්ට්ස් PPA එකක් හරහා සම්බන්ධ කර ගන්න. මං හිතන්නේ මේ අපි ඩිබේට් කරලා වැඩක් නැහැ. ටෙන්ඩර්ස් වලින් මොනවද වෙන්නේ? අපි දිගටම කියලා තියෙන අපේ මතේ අපි කිව්ව 10 මෙගාවට් වලට අඩු නම් ෆීඩින් ටැරිෆ් එකක් දීලා ගත්තර කමක් නැහැ. මොකද ප්‍රොජෙක්ට්ස් ආ ටූ ස්මෝල් ටු ඉකොනොමිකලි ඩිස්ටින්ග්විෂ්. ඉතින් මං හිතන්නේ මේක විසඳගන්න. නැත්තම් අනිත් රටවල් වල වෙලා තියෙන ආසියාවේ රටවල් වලත් බය කෝපරේට්ස් ඇති කරලා තිනවා. මේ 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 මොනොපොලික කඩන්නේ. ඉතින් මම හිතන්නේ මේ මේකෙන් ආපු එකෙන් අර විගණකාධිපතිගේ වාර්තාවේ ආපු එක බොහොම වැදගත්. ඒක මං හිතන්නේ බලන්න හොඳයි. බලලා මේ ප්‍රශ්නේ මෙතන විසඳන්න බැරි නම් වෙන විසඳුමකට යන්න වෙනවා. නෑ ඇත්තටම ඩිස්ට්‍රිබියුෂන් එක නැත්තම් ට්‍රාන්ස්මිෂන් එක කොහොමත් CB එකේ ඒකාධිකාරියක් විදියට තමයි අපේ රටේ තියෙන්නේ 50%. ඒ වගේම මේ ජෙනරේෂන් ප්ලෑන් එකේ අයිතිය තියෙන්නේ CB එකට. හැබැයි ඒක පොදු උපයෝගිතා කොමිසමේ අනුමැත කරලා ගන්න තියෙන්නේ. දැන් මේ අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ ජනන සැලැස්මේ තියෙන සමහර දේවල් ක්‍රියාත්මක කරන්න බැරි වුණයි කියලා මේ ඉන්ටර්නල් ප්‍රශ්නයක් නිසා මේ 52 ඇතුලේ තියෙන. දැන් ඒක තමයි අපි මෙතන හඳුනාගත්ත කාරණේ. දැන් මේකට එක විසඳුමක් විදියට තමයි අමාත්‍යවරයා පහුගිය කාලේ අලුත් පනත සංශෝධනයත් ගෙනාවේ. ඒක ගැන අපි ඩිබේට් කරන්න නෙමෙයි මම කියන්නේ. ඒක මේක සඳහා තමයි ගෙනාවේ. අපි ඒ නිසා මේක මෙතන මෙහෙම මේ ප්‍රශ්නේ අපි අඳුනගෙන ඊළඟට යන්න නැත්නම් මේක අපිට කරගෙන යන්න බැරි වෙයි. ඔබ ඉස්සරහට මේ සමාපතුවා මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ කාරණේ
දැන් සුනිත් බලශක්ති අධිකාරිය පනතයි විදුලි බල මණ්ඩලයේ පනතයි 52ක්. ඒතර සුනිත්්‍ය බලශක්ති අධිකාරිය මේ ලයිසන් එක දෙනවා. ලයිසන් එක දුන්නම පීපී කස්සංකරට සීබී එකට ගියාම ඒගොල්ලන්ගේ පනතට අනුව ටෙන්ඩර් කරන්න ඕනේ. මේක හැමදාම සීබී එක පැත්තෙන් සීබී කාර්ය මේගොල්ලන්ගේ පැත්තෙන් මේ කාර්ය. හැබැයි මේක මැද තැනකට කවුරුත් ගෙනාවේ නැහැ. ඒ නිසා මේක දිගට මැදුණා. ප්‍රොජෙක්ට්ස් ඩිලේ වුණා. සීබී එක කියන්නේ සුනිත්්‍ය බලශක්ති අධිකාරිය පීපී එක දෙනකොට විනිවිද භාවයක් නැහැ. ඒතර චෝදනා තියනවා දුන්නා කියලා විශාල ඒගොල්ලන්ගේ පැත්තෙන් තියනවා. තේනිසා ඒගොල්ලෝ කියන්නේ මේක ටෙන්ඩර් නොකරොත් අසාධාරණයි ඒ කියන්නේ ෆස්ට් කම් ෆස්ට් සර්ව් කියලා දෙනවා ඒක ඇතුලේ ගොඩාක් ප්‍රශ්න දෙනවා කියලා තමයි සීබී එක පැත්තෙන් කියන්නේ. ඒ නිසා මම හිතන්නේ මේක හරිතැනකට දැන් අරගොල්ලෝ ඉන්නවා මේ ලයිසන්ස් දීලා අරය අසම් කරන්නේ. ඔක මම ඉඳපු කාලේ මම නියෝගයක් දුන්නා මම ස්ටේට් මිනිස්ටර් කාලේ ටෙන්ඩර් කරන්න කියලා. හැබැයි මම දුන්න නියෝගෙත් 2019 මම දුන්න නියෝගෙත් පිළිගත්තේ නැහැ ටෙන්ඩර් කරේ නැහැ. ඒ ටෙන්ඩර් එකට ගියේ නැහැ. ඉතින් ඒ නිසා දුන්නේ නැහැ. සමාන 20 දුන්නේ නැහැ අපිට. ඉතින් ඒ නිසා මේක මම හිතන්නේ මේ දැන් ඇමතුමා මේ පනත මේක ගෙනෙලා තිනවා. ඒක පනත ගැන අපි වෙනම කතා කරන්න පුළුවන්. හැබැයි මේක විසඳන්න ඕනේ හර්ෂමන්තුමා නැත්තම් මේකේ හරි අපරාධයක්. මේකේ ප්‍රොජෙක්ට්ස් එක වෙන්නේ නැහැ. දෙගොල්ල මැද තැනකට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. හරි. ඔබතුමා ගරු සභාපතිතුමා මේ මට නිකන් දැන් මේ සාකච්ඡාවේ තේරුණ එක තමයි CV එකට රිනියබල් එනර්ජි ජෙනරේෂන් ප්ලෑන් එකක් තියනවාද කියන එක. මොකද දැන් නෑ තියෙනවනේ. දැන් මේ මේන් ප්ලෑන් එකේ රිනියබල් එනර්ජි දාලා තියෙනවා. ඔව්. නෑ රිනියබල් එනර්ජි ජෙනරේෂන් වෙනම ප්ලෑන් එකක් නැහැ. නෑ නෑ. දැන් ඇත්තටම ජනන ප්ලෑන් දෙකයි තියෙන්නේ. තියෙන තත්ත්වය නෝ ඒක වෙනම ජෙනරේෂන් ප්ලෑන් එකක් විදිහට. නෑ නමුත් දැන්ට විදුලි බල මණ්ඩලයේනේ මේ ඇවිල්ලා ට්‍රාන්ස්මිෂන්ස් ඔක්කොම තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ තමයි ජනන ප්ලෑන් එක හදන්නේ. ඔව් හරි. ඒගොල්ලෝ හදලා තියෙන එක ඇතුලේ තමයි අපි මේ කතා කරේ සුලං බලය මෙච්චරක් තියෙනවා. ඒක ඇත්තටම උපයෝගිතාකම නිසා අනුමත කරපු එකක්. ඒ නිසා ඔබතුමා කියන එක ඇත්ත. නමුත් ඒක දෙකක් නෑ එකයි තියෙන්නේ. අපි මේකෙම තව කොටසක් මන්නාරම සුලම් දැන් මේකේ මේ ඔබ්සර්වේෂන් එකේ අපි ඉන්නවා. මේක ගැන උත්තරයක් වෙන නෑනේ ගන්න. දැන් මේක ප්‍රශ්නයක්නේ. Just a comment so that we can proceed. ඒ කියන්නේ මෙතන on record මෙතන මත දෙකක් තියෙන බව පේනවා. Right. හරි. එක මතයක් තමයි සුනෙත්්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයාගේ මතය. අනිත් මතය තමයි අර විදුලි මණ්ඩලයේ මතය. මත දෙකක් තියෙන බව. හරි හරි. අපි ඒක ගන්නවා. අපි ඒක නැවතයිත් අපිට සාකච්ඡා කරන්න වෙලාවක් ඒවි. මන්නාරම සුලං උද්‍යානයේ හදලා තියෙන එක හරි නේද? ඒක හරි. ඊළඟට මේ ෆර්නස් ඔයිල් ෆයර්ඩ් පවර් ප්ලාන්ට්ස් මෙතන 320ක් මෙගාවොට්ස් 320ක් 2018 දාලා තියෙන්නේ. මේ එකක්වත් ඇවිල්ලා නැහැ. මේක ගැන CB එකේ මතේ මොකද්ද? GM ටක් ගාලා කියන්නේ. මේ කොහෙන්ද ගන්නවා කියලා තියෙන්නේ අතන කොහෙද මේ AGM ට්‍රාන්ස්මිෂන් කමෙන්ට් කරන්න AGM ට්‍රාන්ස්මිෂන් ඔව් ටක් ගාලා කියන්නේ මේක ගැන මම මෙහන පර්නස් ඔයිල් ෆයර්ඩ් පවර් ප්ලාන්ට්ස් ඔව් සභාපතිතුමා මේ 320 ඇත්තටම මේ පර්නස් ඔයිල් වලින් තියෙන 320ක් ඒ 320 ඒ 100 මොකද්ද ඔව් 100 මේ පර්නස් ඔයිල් වලින් 170ක් අපි ඒ වෙනකොට ක්‍රියාත්මක වෙච්ච ඇමිලිපිටිය ඒස් මාතර සහ ඒවා පර්නස් ඒෂියා පවර් ඔයි කියන පවර් ප්ලාන්ට්ස් තුන ඒ පරණ يعني ඒවා එක්ස්ටෙන්ඩ් කිරීමෙන් 170ක් අරගෙන දිනවා. ඊළඟට ඊළඟ 150ක් තිබුණා. පොඩ්ඩක් දැන් මේ 320 තියනවාද 170ව? නෑ. මේ කියන්නේ ඔය කියන්නේ අර දැනට පවත්වගෙන යන්නේ වට තව එක්ස්ටෙන්ඩ් කරලා 170ක් ගන්න ගියා කියලාද කියන්නේ? ඔය දැන් ඒක නිසා දැන් මේක ඔක්කොම 320ක් තිබුණා සවපත්තෙමා. ඊට පස්සේ නෑ පොඩ්ඩක් ඔබතුමා වරද්දලා කියන්නේ දැන් මේකේ මේ ජනන සැලැස්මේ ඕගොල්ලෝ යෝජනා කරලා තියෙනවා 2018 ෆර්නස් ඔයිල් වලින් දුවන පවර් වලින් ගන්නවයි කියලා මෙගාවොට් 320ක්. දැන් 18 තියෙන්නේ. ඊට පස්සේ දිගටම ඒකේ එකක්වත් ඇවිල්ලා නැහැ. 1 මෙගාවොට් එකක්වත් මේ තියෙන විදිහට. සභාපතිතුමා මේ පිළිමද ඇත්තටම මේ ජනක ප්‍රධාන ඉංජිනේරු ජනක සැලසුම් ඉන්නවා මහතා. ආයි තුමා දැන් ටක්කර දෙන්න. සභාපතිතුමා මම ප්‍රධාන ඉංජිනේරු ජන සැලසුම් වජිර විජේකෝන්. ඔව්. මේ ඔය 320 2018 37 ප්ලෑන් එකේ ඇපිය වෙන්නේ 320 ෆර්නස් ඔයිල් ඩ්‍රිවන් පවර් ප්ලාන්ට් CB එකට ගන්න මේ ඒක මේ తాවකාලික පදනමෙන් නෙවෙයි. ඉතින් හරි දැන් මේක උනාද නැද්ද කියලා අහන්නේ. උනේ නෑනේ. උනා. ඒ කියන්නේ මේකට ක්‍රියාමාර්ග ගත්තා. එතනින් ඒ වෙනකොට 170ක් අර අතිරේක සාමාන්‍ය අධිකාරීතුමා කිව්වා වගේ ක්‍රියාත්මක වෙමින් පැවතුණා හන්දා තව 150ක හිඟයකට 200කට ටෙන්ඩර් කිරීමට අමාත්‍ය මණ්ඩලයට
ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව 200 නැවැත්තුවා 2020 නොවැම්බර් මාසේ නෑ දැන් ඇමිලි පිටියේ තියෙන එක ප්‍රනසෝයිද මන් දන්නේ නෑ ඔව් සවත්වා දැන් මේක මාර කතන්දරයක් මේක ඔය නෑ මේ අගමුණ ඇමිලි පිටිය අපි ගිය සතියේත් කතා කරද්දී මේ 2015 ගිවිසුව අසංකර අවසන් කරපු ඇමිලි පිටියේ හොරණ සහ මාතර ප්ලාන්ට්ස් වලින් තමයි 160 එන්නේ එතකොට අපි මේ අපේ ප්‍රධාන ජනන සලස්මට තව 320 ඇගරිමන්ට් අවසන් කරපු මේ එවගෙන් ඉමර්ජන්සි පාව ගන්න එක වෙනම කතන්දරයක් මාස 6ට හරි 12ට හරි 8ට හරි නමුත් දැන් මේ ජනන සලස්මට ඇතුළත් කරනවා මේ ඇබිලිටිය මේ ප්ලාන් එකේ නැහැ ඒක අපි රුපියල් 102කට ගන්න මේ ප්‍රධාන ජනන සලස්මට මේක ඇතුළත් කරලා මේක මාර කතාවක් නෑ මටත් ඒක තමයි තේරෙන්නේ නැත්තේ දැන් මේ ප්‍රධාන ජනන සලස්මේ ඕගොල්ලෝ දානවද මේ විදිහට ටෙම්පරරි ප්‍රයිවට් විදිහට ගන්න එව්වත් නෑ සභාපතිතුමා මේ අර්ථකථනෙන් වැරදි. ඒකනේ නැති. අපි නෙමෙයි ඕගොල්ලෝ අර්ථකථනෙ දුන්නේ. නෑ ජනන සැලසුමට පුද්ගලික ප්ලාන්ස් ඒ ඇඹිලි පිටිය ගැනීම ඇතුළත් කරලා නෙවෙයි. ඉතින් පොඩයි ඉන්නකෝ දැන් මේ 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 320 ට ඔයා 170ක් ඒකෙන්නේ දැන් මේ. දැන් මේ මේ කොලේ තියෙන 320 න් 170ක් ඔබතුමා කිව්වේ. ඒක එන්නේ ඒස් පවර් එකයි අර හොරණ එකයි කියලානේ. ඔව් සභාපතිතුමා 170ක් ඒ වෙනකොට ටෙන්ඩර් ඉදිරිපත් දීලා एक कॉन्ट्रैक्ट एक यमीन पैवत होना एक नोवेन्नत एक का तमा दहाट तीसरा तो प्लान ने कि अभी दान ने तुंसीय विश्व का हिंगे आ एक मिल दी गान ना क्रमानुकूल लटे एक विदुल बला मंडले डे पावती ना प्लान चाहिए एक मूली का आरम्भ ने ये बिना कोटे क्रियात्मक करान ना पारकुए चे थर्मल फर्म पावर හිඟය පියවා ගන්න මුල් අවුරුදු 5 ඇතුළත ඒක අපි ඔක්කොම කොම්ප්ලිකේට් වෙන වැඩක් මේ වෙන්නේ දැන් මේ අගම්මුල ඒකයි සභාපතිතුමා මේ මේ මේක තමයි අපි අපේ මේ මේ ඔඩර් ජෙනරල් තුමා වහාම කරන්න ඕන කතන්දරේ තමයි මෙන්න මේ ඇබිලිටි ප්ලාන්ට් එක ඇතුලේ තමයි මේ ගේම් එක තියෙන්නේ අපි එදත් ඕක අපි ඉස්මතු කරගන්න හැදුවා මේකේ මේ මේ රේට් එක පිළිබඳව නෑ ඒ විතර නෙයිද එදා අපි කතර 2016 දී මේ ප්ලාන්ට් එක තක්සේරු කරලා තියෙනවනේ මිලියන 2300 ගානකට ගන්න කියලා ඊට පස්සේ අයිතිකාර මයිදනේ කම්පණිය 2450කට ගිය මිල නියම කරලා ඊට පස්සේ මේක ඇද ඇද මාස තල වශයෙන් අවුරුදු 5ක් මාසෙක මිලියන 75 ගානේ මේ වෙනකන් ගෙවලා ඒක තමයි මේ ජනන සැලසුම දාලා තින්නේ ආ ගන්න නිසා ගන්න හිටමු ගන්න නිසා දැන් දැන් මම මට තේරිච්ච එක දැන් මේ මොකද මම අපිට තියම් යම් තොරතුරු එනවනේ ඒතර මම අහන්නේ 2016 දී මේ රජයට අයිති කරගන්න මේ මේ ප්ලාන්ට් එක කතා කරාට පස්සේ ඒක මේගොල්ලෝ මං අපි එදා කවුරු හරි මම හිතන්නේ ජෙනරල් මැනේජර් කෙනෙක් කිව්වා මේක ඕවර්හෝල් කරන්න තව වියදමක් යනවා කියලා මාක් කර කිව්වානේ කවුරු හරි ඔව් අතීෂා කැපැසිටි චාර්ජ් එක ඇඩ් කරන්න සාධාරණ අපි මේ මේ පොඩයින ඒජිට පොඩක් දුන්න ඒජිට පොඩක් කාරණා ගෑන් මේ අපිට තියෙන තොරතුරු අනුව ඒස් පවර් එකෙන් පවර් පර්චේස් කරන්න PUSL එකේ 2015 ඉඳලම අනුමැතියක් තියෙනවාද ඒක නෑ කියලා තමයි කියන්නේ. නිශ්චිතව කියන්නකෝ තියනවද නැද්ද? EM conditional approval එකක් තියෙනවා. conditional එකක් තියෙනවා. conditional එකක් තියෙනවා. මොකද්ද බොනාද conditions සහ ඒ conditions fulfill කළාද දැන් ඔකලෝ ඒ ගන්නෙ. මං හිතන්නේ මේකට දීර්ඝ පැහැදිලි කිරීමක් කරන්න අපි ලෑස්තිලා ඉන්නේ අද AGM energy purchase DGM මේක කරනවා. කරයි. ටග් ගාලා කරන්න ඕක. මේකටත් එක සවපතුමා. ये साथी है क्यों आने तो मेकअप दिए भैया दांग वेन वेन योना के लब अवेलेबल थे ए विस्तारे थमाए दोनों हरी दम बार अभी एक मनी मेकअप ब्रीफिंग के आने मुकाद्दे मेकअप तात्त्व किया था ඒ කියන්නේ දැන් අපේ මේ ප්‍රමිස් එක තමයි මේ වෙලාවේ මේ 320ක් කියලා පර්නස් ඔයිල් දාලා තියෙන එක ඇත්තටම නිකන් අර මේ නම්බර් ජිල් මාට් එකක් මේක අර පරණ තියෙන එකම එකතු කරලා ඒකෙන් 170ක් අඩු කරලා වාගේ පොඩි අර අපි කියන්නේ කම්පියුටර් ජිල් මාට් කියලා මේ විගණන කරන තුනා දැන් මේකේ අර මේ රජයට අයක මේ මේක මේ ප්ලාන්ට් එක අයිති කරගන්න කියලා එහෙම ගිව්ස් මේ තිබුණාද එහෙම වැඩපිළිවෙලක් ගියාද නෑ නෑ එහෙම එකක් දැනට නෑ ඩග්ගාලා මේක කියන්න ඕක ඩග්ගාලා මේක කියන්න කොහොම අපි මේක සම්බන්ධයෙන් විශේෂ වර්තාවක් දැන් සකස් කරමින් පවතින එහෙමනම් අපි ඒක එතකම් පොඩ්ඩක් තියමුද නැත්නම් ඔබතුමා කියන්න ඕක කාරණේ කියන්න ඩග්ගාලා ඕක අප්‍රේල් 7-5 ඉඳලා ඔව් වසර 10කට අස්සම් කළා තියෙනවා ඒක ඇත්තම ටෙන්ඩර් එකකින් අඩුම පිරිවැය ආපු ටෙන්ඩර් එක ඒකේ පොඩ්ඩක් අපිට රේට් එක කියන්න පුළුවන්ද දත්ත ඔක හවම මේ පොඩ්ඩක් බ්‍රීෆ් කරන්නත් විනාඩි දෙකක් ආ රයිට් රයිට් ඕකේ එතන මේ ටැරිෆ් එක කොටස් තුනකින් තියෙනවා එකක් කැපැසිටි චාර්ජ් අනිත් එක එනර්ජි චාර්ජ් අනිත් එක ස්ටාර්ට් ස්ටොප් කියලා චාර්ජයක් තියෙනවා කැපැසිටි චාර්ජ් එක තව කොටස් දෙකකට බෙදෙනවා ස්කේලබල් නොන් ස්කේලබල් කියලා ඒ නන් ස්කේලබල් එක ඇතුලේ තියෙනවා කැපිටල් රීපේමන්ට් එක තියෙනවා
ලෝන් ඉන්ට්‍රස්ට් එක තියෙනවා ඉන්ට්‍රස්ට් ඉන්ෂුරන්ස් එක තියෙනවා කියන්නේ පය එකක් හරි මොනවා වුණොත් නැත්නම් බවුසරයක් ගිනි ගත්තොත් ඉන් ට්‍රාන්ස්පෝර්ට් වලදී තර්ඩ් පාටි ඉන්ෂුරන්ස් කවුරු ඩැමේජ් වුණොත් ගිනි දරගෙන වටේ පිටේ ඩැමේජ් වුණොත් ඒ වගේ වට ඊළඟට ෆිනෑන්ෂල් චාර්ජස් තියෙනවා ඒක තමයි නෝන් එස්කේලබල් කොස්ට් එක ඊට පස්සේ එස්කේලබල් කොස්ට් එක ඉන්නේ මේ කැපැසිටි චාර්ජ් එක ඇතුළේ තියෙන කොස්ට් එක ඒක එස්කේලබල් කොස්ට් එක ගත්තොත් ඒක තියෙන්නේ ඇඩ්මිනිස්ට්‍රේටිව් කොස්ට් එකයි ෆික්ස් ඔපරේෂන් ඇන්ඩ් මේන්ටනස් කොස්ට් එක ඒ ෆික්ස් ඔපරේෂන් මේන්ටනස් කොස්ට් එක කියන්නේ ඉලෙක්ට්‍රිසිටි බිල් වෝටර් බිල් බිල්ඩින් මේන්ටනස් වීකල් මේන්ටනස් වීකල් කොස්ට් ඒ වගේ ඒ පැත්ත කොස්ට් කියන ඇඩ්මිනිස්ට්‍රේටිව් කොස්ට් එක තා ෆික්ස් කොස්ට් එක ඒක ඊට එනර්ජි කොස්ට් එක කියන එක කොටස් තුනකට තියෙනවා ෆුවල් කම්පොනන්ට් එකට කොස්ට් එකක් තියෙනවා ඒ ෆුවල් කම්පොනන්ට් එක කොස්ට් එක රඳාපවා තින්නේ හරි හරි ෆුවල් වල රේට් එක ඒක පැහැදිලි ටිකක් ගලව ෆුවල් ට්‍රාන්ස්පෝර්ට් එක කියන එකක් තියෙනවා ඒක ඩිපෙන්ඩ් වෙන්නේ බවුසර් වලින් තෙල් ආදින නිසා ඩීසල් වල කොස්ට් එක මත නොන් ෆුවල් කම්පොනන්ට් එකක් තියෙනවා ඒක ස්කේලබල් ඒක වැඩි ඔය ඔක්කොම එකතු කරුවාම ගාන කීයද දැන් ටක් ගාලා කියන්නේ නැත්තම් අපිට ගොඩක් වෙලා යනවා දැන් මේ දැන් 3යි කාලයි මොකද මට පළවෙනි පොයින්ට් එකේ ඉන්නේ දැන් මේකේ ඒක බැලුවොත් සර් පළවෙනි අවුරුද්දේ පළවෙනි ඇග්‍රීමන්ට් එකේ පළවෙනි අවුරුද්දේ සම්පූර්ණ කොස්ට් එක ගත්තොතින් රුපියල් 8746යි ඒ 2005 හරි ඊළඟට ඊට පස්සේ අපි ඇග්‍රීමන්ට් එක ඉවර වුණේ 2015 2015 ඒ කීයද එතකොට ඒ ඉවර වෙනකොට ඒකේ ගාන රුපියල් 22,737යි වෙනකොට. හරි. ඊට පස්සේ ඊළඟ රී ඇග්‍රීමන්ට් එක ඒකෙදි කැපැසිටි චාර්ජ් එකෙන් 95 ගෙව්වේ. මේ කැපැසිටි චාර්ජ් එක ඉවරයිනේ එතකොට. නෑ සර් ඒකෙදි ඒ වුණාට ඒ කැපැසිටි චාර්ජ් එක ඇතුලේ මං කොහොමද අයිටම් 4ක් තියෙනවා කියලා. ලෝන් රීපේමන්ට් එක. මේ ලෝන් එක ඉවර නැද්ද එතකොට? ඒක අවුරුදු 7න් පස්සේ ඉවරයි. අවුරුදු 7න් පස්සේ කිසිම දවසකට ඒගොල්ලන්ට ලෝන් රීපේමන්ට් එකක් ඉන්ට්‍රස්ට් එකක් ගෙවලා නැහැ. අවුරුදු 7ක් වෙනකම් අනිත් එක අනිත් කැරි මොනවද ඒකේ තියෙන? ඒකේ තියෙන්නේ රිටර්න් ඔෆ් ඉක්විටි තියෙනවා. ඉන්ෂුරන්ස් එක ඇතුලේ ලෝන් එක තියෙනවා. ඒතර ඉන්ෂුරන්ස් එකත් රිටර්න් ඔෆ් ඉක්විටි එකත් විතරයි. කියන්නේ ප්‍රතිලාභත් ඉන්ෂුරන්ස් එකත් විතරයි දිගටම තිබුණේ අවුරුදු දැන් 2015 න් පස්සේ කැපැසිටි චාර්ජ් එක කීයද නැත්නම් ටෝටල් චාර්ජ් එක කීයද? කියන්නේ එක රුපියල් 2015 න් පස්සේ අපි අඩු කරලා පස්සේ රුපියල් 22,737යි. ඒ 2015 අවසාන වෙච්ච එකනේ අලුත් එක. ඔව් අලුත් එක 2001 අලුත් එක සයින් කර 22,751 20 රුපියල් 22,751 හරි ඒක අවුරුදු කීයක් ගියාද ඒක අවුරුදු 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 දෙව දෙකක් කියලා තියෙනවා හරි ඒ ඒ අවුරුදු දෙව දෙකම ගියේ 22,751 කටද ටෝටල් එක මේ සභාපතිතුමා මේ අපි මේ වෙනම මොකද මේක ගොඩක් දේවල් දිනවා මම මේ එක පොඩි කාරණා මේ හිටපු ලේකම්තුමා බටකොඩ මැතිතුමා අස්සම් කරලා දිනන ලියුමක් යවල තියෙනවා 2016 3/31 මේ ඒස් පව ඇඹිලි පිටිය 2003 පස්වෙනි මාසේ 9 වෙනි දින ලංකා විදුලි මණ්ඩලය සමග හදිස් දැවිතෙල් බලාගාරයක් වහාම ක්‍රියාත්මක කිරීමට 2003 5යි 9 වෙනිද තමයි සීබී එකත් එක්ක අස්සම් කරලා තින්නේ. ඔව් පටන් ගන්නකොට. ඔව් අස්සම් කරලා තින්නේ. ඒතකොට මේ ගොඩක් අපි මේ තිනෝ මේ තොරතුරු ලිපි. ඔව් නම දැන් අපි මේකේ දැන් කතා කරමින් ඉන්නේ. වඩා එන්න වඩා අහුන් ගන්න එන්න. දැන් අපි ඉවර කරමින් ඉන්නේ අර ඒස් පවර් එක 2005 ඉඳන් 15 වෙනකන් ආවා. 15 වෙනින් පස්සේ අවුරුද්දේ කොටස් දෙකක් තවදුරටත් ගියා. එතකොට මේ මහත්මයා ඔයාලට කියන්න පුළුවන්ද 2015 ඉඳලා ආපහු ගිය අවුරුදු දෙකේ ටෝටල් ඒකකයකට ගියවපු ගාන කීයද? ඒකේ කැපැසිටි චාර්ජ් එක කීයද කියලා ටක් ගාලා. සබබිතුවා මේම දැන් මේකේ කැපැසිටි අතරම ෆික්ස් චාර්ජ් එක වෙන්නේ මුලදී 2005 1.1 US cents 1.783 සර් රුපියල් 1.781 ඒක මොකක්ද දැන් මේ 8.86 කියලා PP එක සයින් කරලා තියෙන්නේ US dollars වලට එතකොට රුපියල් හරි නමුත් ඊට පස්සෙත් US dollars වලට අනුමත කරේ 2005 න් පස්සෙත් ඒ රේට් එක අරගෙන රුපියස් වලින් තමයි පේ කරන්නේ ආ ඔව් අපිට එන ඔබතුමා මොකද කියන්නේ මේක තමයි මට එදත් මම මේක පැහැදිලිව ඉල්ලුවා අපිට 2005 2015 කැපැසිටි චාර්ජස් වල amount එක කීයද යුනිට් එකනේ amount එක කීයද එදා මම ඉල්ලුවා මේක අද එවන්නම් කිව්වා අදම නෙමෙයි දැන් එදා කිව්වේ සභාපතිනේ හරි අපි මෙහෙම පොඩයි දැන් මෙහෙමයි ඒ සභාපතිතුමානේ කිව්වේ එයා දැන් නැහනේ අපි ඒ නිසා මේකේ ඔබතුමාගේ ඔය ඔය සබ්මිෂන් එක නෑ එදා ඔය ටික කියලා ඉවර ගන්න
और आप इधर ना किया ना देंट देदास पाहा पाहलो हो कैपेसिटी चार्जेस किए थे एक ना अरे किया किया नहीं कर देंगे अरे सर एक क्या अभी मैं में कह रहा कैपेसिटी चार्ज के तीनों नॉन स्केलेबल कंपोनेंट के लेकिन बेनिफिट प्रॉफिट तीन ने कोर्स आती है राइट एक नहीं वैधगत तीन ने नहीं ना पौधे क्या अंडों को तो एक सर और तो पाहा कभी मैं का और तो और द और देव देखा ही और तूने कोई चूज कर लेती हूँ ये और तो पाहे में कॉस्टे का नेट प्रेजेंट वैल्यू करके नाम दस दस एट एक होना बिलियन मिलियन यूएस डॉलर्स मिलियन एक नाम आप यूएस डॉलर्स मिलियन एक नाम आप पिलाती है रुपया प्रेजेंट वैल्यू कट रुपया ඒ කියන්නේ 2005 ඉඳන් 15 වෙනකන් ගිය උපරිකද නෑ සර් 2016 ඉඳලා 2021 වෙනකන් නෑ නෑ මං අහන දේට උත්තර දෙන්නේ නෑ නෑ පොඩ්ඩ ඉන්න මේ කම්ප්ලිකේට් කරන දැන් මෙයා කියපු එක අහලා ඊට පස්සේ ඔබතුමා අහපු එක දෙමු මෙයා කිය 5 ඉඳලා 15 වෙනකන් කැපැසිටි චාර්ජස් කියන දැන් දැන් එයා එක එක ඒවා කියෝගේ යන හින්දා අපි අවුල් කරන්නේ නෑ පැහැදිලි අහුවනේ අපි එහෙනම් මෙහෙම දැන් පොඩ්ඩ අනිත් එක නවත්තන්න දැන් ඔබතුමා මේකට උත්තර දෙන්න ඒ කියන්නේ 2005 ඉඳන් 15 වෙනකන් මේ ප්‍රොජෙක්ට් එකේ කැපැසිටි චාර්ජ් එක ගෙවපු ගාන ඩොලර් රෝලින් හරි රුපියල් රෝලින් හරි කියන්න පුළුවන් කමක් තියෙනවද මේ වෙලාවේ ඒක සම මම හදන්න ඕනද ඒක ඒක හදන්න ඕන ඒක හදලා දෙන්න ජස් පහින් ලාවුනේ මේක නැත්තම් ගිය සැරේත් ඇහුවා ඔක නෑ ආපු නිලධාරීන් සභාවතුමා තව පොඩි ගැටලුවක් තියෙනවා දැන් මේ මෙතන විදුලි බල මණ්ඩලයේ ආපු ලියුමේ තියෙනවා 2003 පස්වෙනි මාසේ 9 ඉඳන් වසරක කාලය සඳහා ඒස් පවර් එකත් එක්ක දැන් මුලින්ම ඇග්‍රීමෙන්ට් එක සයින් කරලා තියෙන්නේ असंकरण मम्मी कथा कर कैपैसी चार्ज भीतर एक रुपया वोट कन्वर्ट कर पास एक डॉलर तीन अद वैल्यू कर कन्वर्ट कर पास हया हेट हतर है कैपैसी चार्ज अब एक दहाक कंट्राक्ट का हतन अवरुद्ध वेनकोटम एक लोन क्यू वगेम लोन रीपेमेंट कल लोन रीपेमेंट एक इंट्रेस्ट तू नपे अटवे अवरुद्धि कैपैसी चार्ज अड़ूना तुना पना साट हाँ हर इतकोटे आठवें आवृद्ध नौवें आवृद्ध दहावें आवृद्ध